ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි මගේ දරුවනේ, එහෙමනම් ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ දවසක් කියලා. නැගිටින්න බලන්න අයිබෝවන් කියන්න කට්ටියම. අයිබෝවන්. හරි. එහෙනම් දැන් ඉතින් වාඩි වෙලා අපි වැඩේ පටන් ගමු. ඉතින් මම දරුවෝ දන්නවා දැන් අද දවසේ අපි උදේසිරි පද්‍ය පන්තිය ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. සරලව කියනවා නම් තනන්නේ නේද? හොඳයි. අපි උදේසිරි පද්‍ය පන්තිය කරන්න කලින් මම කැමති මගේ දුවලා පුතාලා ගිය සතියේ මම හෝම්වර්ක් එකක් දුන්නා. ඒක කරාද කියලා බලන්න. හෝම්වර්ක් එක කරපු දුවලා පුතාලා මට දැන් පෙන්වන්න බලන්න. කැමරා ටික ඔන් කරලා තමන් කරපු වැඩ ටික රයිට් පෙන්වන්න බලන්න කට්ටියම. මම ඉස්සෙල්ලාම බිනුගෙන් පටන් ගන්නම්. ඔන්න අපේ බිනු කරලා තිනවද කියලා බලමු අපි. රයිට්. ටියුට් එක අරගෙන තියනවා නේද බිනු? රයිට්. මයික් ඔන් කරලා තියෙන කතා කරන්න පුළුවන් අවශ්‍ය දේ කතා කරන්න ඈ. රයිට්. මට මගේ දරුවෝ ටික එක වැඩක් තියනවා කරන්න ඕනේ. ඔන්න අපේ බිනුරි ටියුට් එක ඔක්කොම සම්පූර්ණයි නේද පුතේ? එතකොට අවබෝධය ලිඛිත අභ්‍යාසයේ අච්චුපතේ තියෙන ටිකත් කළා නේද? බිනුරි ඒ ටික කළාද? හරි. මට මම දැන් ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. ඒක මට එවන්න ඕනේ හැමෝම. අනිවාර්යයෙන්ම මට ඒක එවන්න ඕනේ මගේ දරුවනේ. ඊළඟට මම යනවා අපේ නවංජලීලා ගෙදරට. නවංජලි කරලා තිනවද කියලා බලන්න. රයිට්. මං කියන්නම් එවන්න ඕනේ විදිය මොකද්ද කියලා. හොඳේ. රයිට්. මෙන්න අපේ නවංජලි ලියලා තියෙනවා. නරිනයි දේ රැවටිච්චී පාඩම පොතේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා. එතකොට මම මේක දැන් සාකච්ඡා කරලා ඉවරලා තමයි අපේ උදේසිරි පද්‍ය පන්තියට යන්නේ. බලමු අපේ නම් හරි වැරදි ටිකත් ලකුණු කරගමු. චිත්‍රෙත් ඇඳලා තියෙනවා නවංජලි. ඕගලන්ට පේනවද දන්නේ නැහැ. නරියා බලාගෙන ඉන්නවා. ඉබ්බා වැටෙන එක තමයි නවංජලි ඇඳලා තියෙන්නේ නේද? ඔව් නේද. ඉබ්බා වැටෙන එක තමයි ඇඳලා තියෙන්නේ නේද? රයිට්. වෙරි ගුඩ්. කොහොම ලස්සනයි නවංජලිත් මට එක එවන්න ඕනේ බලන්න අනිවාර්යෙන්ම. ඊළඟට මම යනවා කො අපේ අනිත් දුවලා පුතාලා අවිපුලි ලෑගෙදට යමු අපි. අවිපුලි. රයිට්. විපුලිව බලමු අපි. ඔන්න අපේ විපුලි හෝම්වර්ක් එක කරලා තියෙනවා. චුට්ටක් ඉතින් අර පැහැදිලි මදි ඇති අපේ කට්ටියට. පාඩමේ මාතෘකාව ලියලා තියෙනවද විපුලි? මට පේන්නේ නැහැ නේ මාතෘකාව. ලියලාද තියෙන්නේ? ආ ඔව් නේද. ඉබ්බා යනවා කකුල් දෙක උඩ තියාගෙන යනවා. ඉබ්බා කොප්පු දෙන්නත් අරගෙන නේද? ආ මේ අතට යන්නේ නේද? මං හිතුව අනිත් පැත්තට. ඉබ්බා අහසින් යනවා නේද? කටින් අල්ලගෙන කෝට්ටක් ඩැහගෙන එහෙම නැත්නම් කටින් අල්ලගෙන ඔන්න යනවා මගේ දුවේ පුතේ. ඒකත් අපිට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ නරිනයිද රැවටිච්චි පාඩම කොච්චර ලස්සන්ට අපේ දූල පුතාලා ගෙන ගන්නවද කියලා. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් නේද? රයිට්. ඊළඟට කො අපේ අනිත් දරු පෙටව ටික. සමහර කට්ටියට ඊයේ ගිය සතියේ එන්නත් බැරි වුණා නේද? කරන්ට් එකේ නැහැ කියලා මට මැසේජ් එකක් එහෙම දාලා තිබ්බා. හොඳයි මම යනවා ඊළඟට අපේ ලෙෂාරලා ගෙදරට. අම්මේ ලෙෂාරගේ සුදු පාට නේද? හරි. ලෙෂා ඒක චුට්ටක් මට පැහැදිලි මදි. මං හිතන ලෙෂාර රචනාව වෙන්න ඕනේ මට පෙන්නන්නේ. ලෙෂාර ඔයා කලේ නැද්ද නරිනයි දේ රැවටිච්ච එකේ අවබෝධය කොටස පුතේ? රයිට්. හිමිදිරි උදෑසන ගැන ලියන්න කිව්වා. අපි ගිය සතියේ කරපු වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න පුතේ. හොඳේ. ඊළඟට සේනාලි ලිව්වද? සේනානි නේද? සේනානි කළාද හෝම්වර්ක් එක? රයිට්. ඊළඟට මම සේනානිව පින් කරනවා. ඔන්න ඔයගලන්ට පේනවා ඇති අපේ සේනානි වැඩ ටික කරලා තියෙන විදිහ. රයිට්. සේනානි ටියුට් එක අරගෙන ඉවර වෙලා ලස්සට තමන්ගේ වැඩේ කරලා තියෙනවා. චිත්‍රයක් ආයා වෙනම චිත්‍රයක් ඇඳලා නේද? ලස්සනයි. පොඩක් පොඩක් ලං කරන්න බලන්න අපිට. අන්න හරි. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති අර ගල් දෙකක් ඇඳලා ඊළවසි ඉබ්බා බිමට වැටෙනවත් ලස්සනට නිර්මාණාත්මක ලොකු චිත්‍රයක් ඇඳලා තියෙනවා. මං කැමතියි මගේ දූල පුතාලා මේ ටික මට එවනව නම් බලන්න. මං ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නම් ඒක එවන විදිහ මං කියන්නම් ඈ. රයිට්. ඊළඟට කො අපේ අනිත් දරු පෙටව ටික. ගිය සතියේ හිටපු දරුවෝ ටික ඉන්නවා නම් මට කතා කරන්න පෙන්නන්න තමන්ගේ දේවල් ටික තමන් කරපු ටික කරාද කියලා බලන්න මට.
අනිවාර්යයෙන්ම සර් දෙන හැම වැඩක්ම බොහොම ලස්සනට පිළිවෙලකට මගේ දුවල පුතාලා කරන්න ඕනේ. ඊළඟට අම්බලංගොඩ පැත්තට මම යනවා අපේ අශ්විනිවලා ගෙදරට. අශ්විනි ඉන්නව නේද අම්බලංගොඩ? රයිට්. මම අශ්විනිලා ගෙදරට ගිහිල්ලා අපි එකක් බලලෙමුකෝ. රයිට් මේ ඉන්නේ අපේ අශ්විනි. නරි නයිදේ රැවටිච්චි පාඩම පොඩ්ඩ ලං කරන්න පුතේ. පොඩ්ඩක් ලං කරන්න මට කැමරා එකට. පොඩ්ඩක් ලං කරන්න. ඊළඟට අශ්විනි තව චුට්ටක් හොඳ පුතා වගේ කැමරාවට ලං කරන්න. මට පේනවා ටිකක් අකුරු වල බෝලේ පාට කරනවා වගේ ඔයා. පාට කරනවානේ. අකුරු වල බෝලේ පාට කළා නේ තියෙන තැන් තැන් වලින් ඩොට් 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 විල කියන එකේ වියන්න පාට කළා, විට කියන එකේ වියන්න පාට කළා. එහෙම නේද? බලන්න චුට්ටක් පොත දිහා ඔයා. පාට කළා නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් මොකද අනේ බෝල පාට කරන්න අපි සිංහල පන්තිය චිත්‍ර පන්තිය නෙමෙයි මේක නේද? ඕකට මං කියන වැඩක්. අම්මට කියන්න තුඩමාරු කරන පැන්සලක් අරන් දෙන්න කියලා. තුඩමාරු කරන පැන්සලක් අරගෙන ඉවර වෙලා බලාලිවීමක් ලියන්න, එහෙම නැත්නම් ආ ඉස්සරහට වැඩ කරන ඔක්කොම තුඩමාරු කරන පැන්සලකින් කරන්න. එතකොට පොඩ්ඩක් මේ ඔය බෝල පාට කරන ගැති අඩු වෙලා ආවේ ටිකක් දිකට කරගෙන යන්න ඕනේ ඒක පැන්සලකින්ම. හොඳේ? හා සර්. හරි. අන්න එහෙම හදාගමු අපි අපේ අකුරු ටික. මොකද අපිට ඉස්සරහට මේ බොහොම ලස්සනට අකුරු ලියන්න ඕන කාලයක් තමයි එන්නේ. මොකද ලොකු තරගයක් එනවා අපිට 6 වසරේ පන්ති කාමරවලදී. තේරුණාද මගේ දරුවනි? 6 වසරේ පන්ති කාමරය කියන්නේ තරගකාරී පන්ති කාමරයක්. දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම 5 වසර ශිෂ්‍යත්වයේ තරගය වගේම තමයි දැන් ඕගොල්ලොන්ගේ ශිෂ්‍යත්වය ඉවරුණාට පස්සේ 6 වසර, 7 වසර, 8 වසර, 9 වසර, 10, 11. මේවා ඉතින් තනිකරම තියෙන තරගෙම තමයි. හොඳේ? ඉතින් ඒක නිසා මගේ දූල පුතාලා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි හොඳට වැඩ කරන්න. සතින්දු මොකද උනේ? හෝම්වර්ක් එක කළේ නැද්ද? කළා සර්. ඉතින් පෙන්වුවේ නැත්තේ ඇයි මට? සර් මේ ලැප් එකේ අවුලක් කරලා ලීව් වෙන්න උනා සර්. දැන් මොකෝ දැන් ගන්න බැරිද ලැප් එකේ? පුළුවන්. පුළුවන් නේද මට පෙන්වන්න? නා පෙන්වන්න එහෙනම් ඉතින්. මේ ඉන්නේ අපේ සතින්දු ඔන්න නිල් පාට සතුන්දු කෙනෙක් මම ඔයගොල්ලන්ට පෙන්වන්න. රයින්. රයිට්. නිල් පාට සතුන්දු පෙන්වන්න බලන්න අපිට. සතුන්දු නේද? මේ සතුන්දු නෙවෙයි මේ කවුද මෙයාගේ නම? සත්නිදු නේද? දැන් මට වැටලුණා තව ඩිංගෙන් සතුන්දු වෙනවා. හරි. පේන්නේ නැන්නේ පැටියෝ. මම ඔයාට දෙන්නම් අවස්ථාවක් මට ඒක WhatsApp වලින් අනිවාර්යෙන් එවන්න ඕනේ. තේරුණාද? හරි. සමහර අයගේ කැමරාවල තියෙන පොඩි පොඩි ප්‍රශ්න ඉතින් ඒක නිසා දැන් මම මෙහෙම වැඩක් කරනවා. හොඳට අහගන්න ඕනේ මං කියන වැඩේ. හොඳේ? මං කියන කාරණාව අහගන්න. මම අර අපිට ගාව තියෙනවා WhatsApp group එකක් තියෙනවා 5න් 6ට යන group එක තියෙනවා නේද හැමෝම ගාව. රයිට්. පන්ති ඉවර වෙච්ච ගමන්ම මම ඒක අනිවාර්යයෙන්ම WhatsApp group එක on කරනවා. එතකොට ඒකේ මිනිත්තු 10ක් ඇතුළත ඔයාලා ඔයාලගේ වැඩ ටික ඒ group එකට දාන්න ඕනේ. එතකොට මම බලනවා මගේ දූල පුතාලා කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. මං ඒකට අදාළ බලල ඉවර වෙලා ඒගොල්ලන්ට ආපහු උත්තර සපයන්නම්. අනිවාර්යෙන් හැම ෆොටෝ එකක්ම පින්තූරේ ඉඳලාම ඔයගොල්ලෝ ඒ ටික ඔක්කොම මට දාන්න ඕනේ. මොකද වෙන වෙනම WhatsApp වලින් දැම්මොත් සමහර විට මට බලන්න බැරි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට 5න් 6ට යන සිංහල පන්තිය කියන එකේ ඔයගොල්ලොත් දාන්න පුළුවන්. ඒක මම අවස්ථාව හදලා දෙනවා දාන්න පුළුවන් වෙයි. පැහැදිලි නේද හැමෝටම? එහෙනම් ඒක මට දාන්න ඕනේ මට බලන්න. අපි බලලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඉක්මනට ලකුණු එකතු කරගන්න පුළුවන් වෙන්නේ අපේ විභාගවල. හොඳයි. එහෙනම් අදින් අද දවසේ අපි යන්න හදන්නේ අලුත් පාඩමකට සිංහල පොතේ. දැන් සිංහල පොත තමන් ගාව නැහැ කියලා කියන්නත් බෑ. හේතුව තමයි මම හැම දරුවෙකුටම සිංහල පොත PDF එක ඕගොල්ලන්ට දුන්නා. දැන් සමහර අයට නම් ඉස්කෝල වලින් හම්බ වෙලා තියෙනවා මේ වෙනකොට. හම්බුණා නේද? සමහර අයට හම්බුණා, සමහර කට්ටියට මම PDF එක දාලා තියෙනවා. කට්ටියටම ඔන්න ප්‍රශ්නයක් නෑ. හොඳේ? හරි. හොඳයි. එහෙනම් අපි උදේසිරි පද්‍යපන්තිය බලන්න තමයි සූදානම් වෙන්නේ. මගේ දූල පුතාලත් පෙල්ල ගන්න, මමත් ඒක පෙල්ල ගන්න. මොකද මං ගාව නැහැනේ උදේසිරි පද්‍යපන්තිය නේද? රයිට්. එහෙනම් මම යනවා උදේසිරි හොයාගෙන. ඊට කලින් අපි පොඩි වැඩක් කරලා ඉමු. උදේසිරි පද්‍යපන්තියට යන්න කලින් බලමු අපි මේකේ මේ අපේ දූල පුතාලා උත්තර ලියපු ප්‍රමාණය කොච්චරද කියලාත් මට පොඩ්ඩක් බලා ගන්න ආසාවක් තියෙනවා. ඒකත් කරලා මෙමු. අපි අතුරු ගියේ සනුති මන් දැක්කේ නැහැ නේ ගිය සතියේ හිටියද? ඒක තමයි ඒක.
හොඳයි අපි මේකට පොඩ්ඩක් උත්තර දීලාම කතා කරලා යමු නේද ඊළඟකට යන්න. විල සිඳී යන විට වැඩිපුරම වාසියක් වූයේ කාටද? උත්තර දෙන්න පුළුවන් කාටද? කොකුන්ට. විල සිඳී යන විට වැඩිපුරම වාසියක් වූයේ කාටද? කොකුන්ට. කොකුන්ට කියලා කියන්නතෝ කොක්කුන්ට කියලා දැම්මා නම් හරි හොඳේ කොකු කියලා නෙමෙයි කොක්කු. කොකානි කොකාගේ බහුවචනේ කොකු නෙවෙයි කොක්කු. එහෙම නේද ඔයගොල්ලෝ ලිව්වේ? කොකු නෙවෙයිනේ නේද කොකුන්ට කියලා ලියන්න එපා කොක්කුන්ට කියලා ලියන්න. මාන කොකුන් දෙදෙනා වෙන වෙනත් රටක විලක් වෙත යාමට තීරණය කළේ ඇයි? මාන කොකුන් අතරව කෑමට වෙන දෙයක් නැති නිසා. කුඩමසුන් නිසා. කුඩමසුන් අඩු වෙලා ගියා. එහෙම නැත්නම් කුඩමසුන්ගෙන් හිස් උණු නිසා කියලා දැම්මත් ඔයාට ලකුණු ලැබෙනවා. වෙනත් විලකට ඔසවාගෙන යාමට පෙර ඉබ්බාට දුන් අවවාද මොනවාද? ගමන අවසන්නේ බිමට බහින තෙක් කට ඇරීමට තහනම් බව. අන්නාරේ ගමන හරි අවසන් වීමට නේද? ඔන්න අපේ අශිනි කිව්වා උත්තරේ ආපහු කියන්න බලන්න අශිනි. ගමන අවසන්නේ බිමට බහින තෙක් කට ඇරීමට තහනම් බව. අන්නහරි. සමහර දූල පුතාලා අර මං කිය දැක්ක පාඩමේ එහෙම නැත්තම් පොතේ තියෙන එකම පුටගෙන ලියලා තියෙනවා. හැබැයි මම කැමති එහෙම පොතේ තියෙන එකම පුටක් නැතුව තමන්ගේ අදහසක් විදියට ඒක ලියනවා නම් අපේ අශිනි ලිව්වා වගේ පොතේ තියෙන එක පුටාන්නේ නැතුව කෙලින්ම තමන් විසින් මේ අදහස නිර්මාණාත්මකව ලියන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. නේද අශිනි? ඉබ්බ ඔසවාගෙන යාමට කොකුන් නියදු උපාය කුමක්ද? ලී කෝටුවකට ඉඳහැ ගැනීම. ලී කෝටුවක් කටින් දැහැ ගැනීම එහෙම නැත්නම් ලී කෝටුවත් අදින් අල්ලා ගන්නට උපදෙස් දීම කියන එක තමයි අපිට ගන්න පුළුවන් මේ. right. දැහැ ගැනීම එහෙම අල්ලා ගැනීම නැත්නම් උපදෙස් දුන්නා. උපදෙස් දීම කියලා ගත්තොත් වචනේ ලස්සනට එනවා නේද? උඩින් ගෙන ගිය ඉබ්බාට කට ඇරීමට සිදු වූයේ ඇයි? ඉබ්බාට හොඳටම තරහා ගිය නිසා. තව දුරටත් එක ඉබ්බට තරහා ගිය එකටම නෙමෙයි යා කට ඇරි. මොකද හේතුව? නරියාට බැනීමට. අන්න හරේ. නරියාට දොස් කීමට. එහෙම නැත්නම් නරියාට ඔව් නරියාට බනින්න ඕන හින්දා තමයි ඉබ්බා කට ඇරියේ. දියේ සිටි ඉබ්බා නරියාගෙන් ග්‍රහණයෙන් මිදී යාමට යෙදු උපක්‍රමය කුමක්ද? නරියා අයියගේ පය තියෙන තැන විතරයි තව පෙඟින්නට ඇත්තේ කියා කීම. ඔව් නරියාගේ පය තිබෙන තැනට පමණයි පෙඟෙන්නට ඇත්තේ කියා කීම. අන්න ඒ විදිහට අපිට අවබෝධ කොටසේ උත්තර ටික හොයාගන්න පුළුවන්. ඊළඟට මම යනවා කතා ව්‍යවහාරය කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. කතා ව්‍යවහාරයේ එන පහත සඳහන් යෙදුම් ලේඛන ව්‍යවහාරයට හරවා ලියන්න. කතා ව්‍යවහාරය කියන්නේ අපේ පාඩමේ තියෙන කතා කරන භාෂාවෙන් ලියපුවානේ. මේක ලියන භාෂාවට වෙනස් වෙන්න ඕනේ. අපි හැමදෙස්සෙම කිව්වා කතා කරන භාෂාව ලියන භාෂාවට වෙනස් වෙන්න ඕනේ කියලා. එමනම් අපි කතා කරමු. ලෙෂාර සීට් එකේ ඉන්නවද? මට පේන්නේ නැහැ. right. ඒ හින්දා කියන එකට මොකක්ද එන උත්තරේ? ඒ නිසා. ඒ හින්දා කියන එකට එනවා උත්තරේ මොකක්ද? ඒ නිසා කියලා. ඊළඟට කන් දීගෙන හිටියා. අසාගෙන සිටීම. අසාගෙන සිටීම ඒ විතරක් නෙමෙයි තවත් එනවා මොකද්ද? සවන් දී සිටීම කියන එක. සවන් දීගෙන සිටීම කියන එක. ඊළඟට තනන්නේ කියලා කියන්නේ මොකක්ද? සූදානම් වන්නේ. Very good. සූදානම් වන්නේ. සූදානම් වන්නේ. බිනු ලිව්වේ නැද්ද පැටි ඔය ටික ලිව්වා නේද? ඊළඟට අතුරුගිරේ සනති පුතා මේ ටික කළේ නැද්ද? ඒ සතිය ආවෙත් නැහැ වීඩියෝ එක බලුවෙත් නැද්ද? වීඩියෝ එක බලුවෙත් නැද්ද? නැහැ. අයියේ අනිවාර්යෙන් මේ වැඩ ටික අපි කරගෙන යන්න ඕනේ පුතේ. එක දවසක් පන්ති එන්න බැරි වුණා කියලා මග අරින්න නම් එපා. මොකෝ දන්නවද? මම يعني අපි වැඩ කරගෙන යනකොට එක පන්තියක්වත් මිස් කරන්න බෑ. දැන් ඕගලන්ට ඔය ඔන්ලයින් පන්තියේ තියෙන වාසිය තමයි එක දවසක් ආවේ නැත්නම් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් පන්තියක තියෙන වාසිය වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට එක පාරක් බැරි නම් පස් පාරක් හරි බලන්න පුළුවන්. දහ පාරක් හරි බලන්න පුළුවන්.
නේද? එතකොට එහෙම බලලා අපිට කරුණු ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍ය ෆිසිකල් පන්ති එකදී නම් ඒ කියන්නේ අපි ගිහිල්ලා කරන සිද්ධාන්ත පන්ති එකදී නම් එදා යන්න බැරුණොත් බැක්ම තමයි. එහෙමයි කියලා මේ වැඩේ අතාරින්න බෑ. තේරුණාද පුතේ? අනිවාර්යෙන්ම ඔයා මේක සම්පූර්ණ කරලා මට එවන්න ඕනේ. තේරුණා සරතේ? එහෙම තමයි වැඩ කරන්න ඕනේ පුතේ. හොඳේ. රයිට්. ඊළඟට මම යනවා ඊළඟ එක කතා කරන්න. අනිත් දරුවෝ ටිකක් පුළුවන් නම් කැමරා ඔන් කරගන්න. එතකොට මට කතා කරන්න පුළුවන් කට්ටියට. මං යනවා හිස්සුනා කියන. ඊළඟට හපන්ට. හපන්ට කියන එකේ තේරුම මොකක්ද? කන්න කන්න කියලා කියනකොටත් ඉතින් අපි ලේඛන ව්‍යවහාර නෙවෙන්නේ ඒකත් කතන ව්‍යවහාරනේ පුතේ. හපන්න සැපීමට සැපීම හපනවා කියනකොට සැපීමට කියලා අපිට ගන්න පුළුවන් වචනිය. සැපීමට හපන්නට සැපීමට කියලා. ඕකේ. රයිට් ඊළඟට මේ 13යි 16 කියලා අංකයක් දාලා තියෙනවා. පැටිය ඔයාගේ නම දැම්ම නම් කොච්චර ලස්සනයිද වාගේ නම 13යි 16 නෙමෙයිනේ නේද? නේද? නම හදා ගන්න පුළුවන් නේද? බැරිද අම්මට කියන්න කාට හරි කියන්න නම හදලා දෙන්න කියලා වාගේ ලස්සන නමක් තියෙනව නේද? දුවෙක් ඉන්නවා වටපිට බල බල නේද? ඔයා තමයි 13යි 16 දාලා තියෙන්නේ නේද? රයිට් ඊළඟට චෙනු. චෙනු කොහමද? දැන් තමයි දැක්කේ ඔයාව. රයිට්. ඊළඟට හොඟක් හරිය කියන එකට අපි කොහොමද ගන්නෙ? හොඟක් හරිය. හොඟක් තැන්. බොහෝ තැන්. බොහෝ තැන්. අන්නාරි. බොහෝ තැන්. හොඟක් තැන් කියන වට වඩා අපිට කියන්න පුළුවන් බොහෝ තැන් කියලා. ඊට පස්සේ අපි දෙවෙනි එක කරන්න ඕනේ නැහැ කිව්වා අපි තුන්වෙනි එකට යමු කියලා තමයි ඊළඟට කතා කරේ. පහත සඳහන් පදවලට සමාන අර්ථ දෙන පද පාඩමෙන් උපුටා දක්වන්න කියලා කියනවා. පහත සඳහන් පදවලට සමාන අර්ථ දෙන පද පාඩමෙන් උපුටා දක්වන්න. එහෙනම් අපි ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. ගැඹුර කියන එකට මොකක්ද එන්නේ? ජම්බුර. ජම්බුර. Very good. ඊළඟට උපක්‍රමයක්. උපාය. 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 Very good. ඊළඟට ශබ්ද. අඬ. හඬ. හඬ. ඊළඟට ඉගිල්ලෙනවා. පියාසර කරනවා. පියාසර කරනවා. ඉගිල්ලෙනවා කියන එකට පියාසර කරනවා. ඊළඟට ජලය. දිය. දිය. ඊළඟට ඉඩෝරය. නියඟය. නියඟය හත් අවුරුදු නියඟකට අහු වෙලා හිටියයි කියලානේ කිව්වේ නේද නියඟය. ඊළඟට අහගෙන හිටියා. සම්දීගෙන හිටියා. සම්දීගෙන හිටියා. Very good, very good. දැන් මට කියන්න බලන්න ඔක්කොම ටික හරි දුවලා පුතාලා පොඩ්ඩක් අත උස්සන්න බලන්න. අශිනි අත උස්සලා තියෙනවා. කවිතු අත උස්සගෙන ඉන්නවා. ඊළඟට නවංජලියගේත් ඔක්කොම හරි ඇත. හරි හරි. කිනාවේ කලබෝලේ. ඊළඟට සේනානි ආගෙත් හරි නේද? බයි. චිනුදිගෙත් හරි ඊළඟට මලිඳු අපේ මත්තේකොට පැටියගෙත් හරි නේද? රයිට්. කො අපේ මිහිණි මලයා. කැමරාවයි ඔන් කරලා නැහැ. රයිට්. එහෙමනම් ඔන්න අපේ අබිනුරිත් අත උස්සගෙන ඉන්නවා. වෙරි ගුඩ් ඈ හැමෝටම ගොඩක් හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ වැඩ කරනකොට අපි උත්තර සියල්ලම නිවැරදිව ලියන්න ඕනේ. හොඳයි එහෙනම් දැන් යන්න පුළුවන් අපිට අපේ ඊළඟ පාඩමට උදේසිරි පද්දේ පන්තිය. දැන් උදේසිරි ගැන කතා කරනකොට නම් ඉතින් උදෑසන ගැන මගේ දූල පුතාලා ගොඩක් දන්නවනේ මොකද අපි රචනාව ලිව්වේ තිමිතිරි උදෑසන ගැනනේ නේද? මතකයි නේද? දැන් අපිට වාක්‍ය රචනා ලියනට වඩා ඡේද රචනා ලියන්නත් පුළුවන් නේද? අපි එතනටම ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට සිංහල පන්තියේ. දැන් අපි තව ටිකක් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් අපි උදේසිරි පද්ද පන්තියත් කතා කරමු. මොකද අපි උදේසිරි පද්ද පන්තියෙන් පස්සේ ඊළඟට කතා කරන්න හදන්නේ ව්‍යාකරණ පාඩමක් නාම පද කියලා. මගේ දූල පුතාලා නාම පද දන්නවනේ. දන්නවනේ නාම පද. ශිෂ්‍යත පන්තිවල ඉගෙන ගත්තේ නාම පද. අපි ඉගෙන ගන්නවා ඊට වඩා ටිකක් අමාරු නාම පද ටිකක්. ජාති නාම, ද්‍රව්‍ය නාම, ගුණ නාම, ක්‍රියා නාම, සංඥා නාම ටිකක් අමාරු පාඩමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ඉවරලා අපි ඒක ටක් ගාලා සින්දුව කිම්ම ඉගෙන ගන්නවා අන්තිමට. හරි? අනේ නාම පද ඉගෙන ගන්න කලින් අපි උදේසිරි පද්ද පන්තිය ඉවර කරලා ඉමු. හරි. එහෙනම් අපි කතා කරමු මේක කොහොමද කරන්න පුළුවන් වෙන්නේ කියලා. මං කැමති සිංහල සට කියවන්න බෑ කියලා අපි හිතමු. හරි සිංහල සට කියවන්න බෑ. මේකේ ඉන්න දරුවන්ට විතරයි කියවන්න පුළුවන්. ඒක නිසා
අන්න සවිත අත උස්සගෙන ඉන්න සිංහ මට සිංහල සැටි කියවන්න බෑ කියනකොට හරි එහෙමනම් මම දෙනවා මේක කියවන්න අපේ කාටද දෙන්නේ අපි ආ ඉස්සලම අශිනි ගෙන් පටන් ගමු අශිනි කියවන්නකො බලන්න මිනිසාද මිනිසාට තාම කියලා ඉන්න දුව ආගහකොළ එළදුල කඳුහෙල් ආදී වෙන සබාද නිර්මාණයකි ඔහු ස්වභාව ධර්මය තමන්ට දිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මග සකස් කරගත්තේය එපමණක් නොව ස්වභාව ධර්මයෙන් චමත්කාරයක් මිනිසා සමත් වේ සිය සිතෙහි සබාදාම අනුව සකස් වන ආකාර සබාදාමින් ලබන වින්දනය ආස්වාදය හා ප්‍රබෝධයද අනාවරණ කරමින් ඔහු කලා නිර්මාණයේදී ටිකක් ඉන්න දුව මට විනාඩියක් දෙන්න මගේ දරුවනේ ඔයගොල්ලෝ බලන්න මම මේ කියන කාරණාව දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන වචන භාවිතා කිරීමේදී අර අපි පහවසර හතරවසර පන්ති වෙලා කතා කරාට වඩා ටිකක් වෙනස් විදියකට භාෂාව හසුරවනවා. يعني අපි දැන් ඉන්නේ පහේ නෙමෙයි කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඈ ඉස්කෝලේ නම් තාම පහේ පන්තියේ නේද කට්ටිය. ඒ වුණාට දැන් අපි හයවසරේ වැඩ කරනවා කියලා ඔයගොල්ලෝ තේරෙන්නේ. මිනිසාද සෙසු සතුන් ගහකොළ ඇලදොල කඳු හෙල්ල ආදී සබේ හැම දෙයක්ම සබාදහම නිර්මාණ. මගේ දූල පුතාර දැකලා තියෙනවද ඔය වගේ සබාදහම අපූර්ව නිර්මාණ. දැන් අපි එකක් ගමු. දියැලි දැකලා තියෙනවද මගේ දූල පුතාල? ඔව්. දියැලක අපූර්ව චමත්කාරයක් තියෙනවා. ලස්සනක් තියෙනවා. මොකද මේ දියැල කියලා අපි බලමු. විශාල උස්තැනක ඉඳලා පහළට අපූර්ව ලෙස ගලාගෙන හැලෙන. දැන් ඒ වගේ නිර්මාණවලදී අපිට දකින්න පුළුවන් අපූර්ව නිර්මාණ තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ සමහර විටක සමහර දූල පුතාල දැකලා ඇති. මේ රත්නපුර ප්‍රදේශයේ තියෙනවා හරි ලස්සන තැනක් දිය ඇල්ලක් තියෙනවා දිය ඇල්ලකින් ගලාගෙන එනවා ඒකට කියනවා බෝපත් ඇල්ල කියලා බෝපත් ඇල්ල අහලා තියෙනවද ඔයගොල්ලෝ ඔව් සර් ඔව් බෝපත් ඇල්ල දිහා බැලුවම උඩේ සාමාන්‍යයෙන් හරියටම බෝකොලයක් හැඩයට තමයි මේ දිය ඇල්ල ඉහළ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ බෝකොලයක් වගේ ඇවිල්ලා ඊට පස්සේ බෝපත්‍රය කෙලවරෙන් බිමට වැක්කිරෙනවා. හරි ලස්සනයි ඒක. බෝපත් ඇල්. අන්න ඒක අපිට ඒ වගේ එක සබදාහමේ අපූර්ව නිර්මාණයක් නේද? ඊළඟට ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය වගේ තව ලස්සන ලස්සන නිර්මාණ ගණනාවක් ලංකාවේ තියෙනවා. ඊළඟට හෝටන් ටැන්. ලෝකාන්ත කියලා කියන්නේ. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ගෙහින්නේ නැහැ. අහලා තියෙනවා. එහෙමද? ඔව්. ලෝකාන්තයේ කියන තැනත් අපේ ලංකාවේ තියෙනවා හරි ලස්සන තැනක් එතන ඉඳලා උඩ ඉඳලා බැලුවම ශාල ප්‍රදේශයක් හරි ලස්සනට අපූර්ව ලෙස හැදිලා තියෙනවා බලන්න ආසයි අපි විශේෂ ගොඩක් කරලා අපේ චාරිකා යනකොට ලෝකාන්තේ බලනවා ගිහින් නේද අපි චාරිකා යනකොට ලෝකාන්තේ බලන්න හේතුව තමයි ඒකේ තියෙන හරි ලස්සන අපූර්වත්වය නිසා ඒ ස්වභාවික පිහිටීම මේ වගේ ලස්සන ලස්සන තැන් ගොඩාක් අපේ ලංකාවේ ඇතුලේ ස්වභාවික පිහිටීම් තියෙනවා ඊළඟට කඳු හෙල්ලාදී සබා දහමේ හරි ලස්සන නිර්මාණ විදියට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට අපේ ලංකාවේ තියෙනවා මුහුදු ප්‍රදේශය ගත්තම ඔය ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමල ප්‍රදේශය තියෙනවා ත්‍රිකුණාමලයේ ප්‍රසිද්ධ මොනවට දන්නවද ඔයගොල්ලෝ ත්‍රිකුණාමලයේ ලෝකෙම ප්‍රසිද්ධයි හේතුව මොකක් නිසාද? අන්න හරි ත්‍රිකුණාමලයේ ස්වභාවික වරාය නිසා. මේ වරායේ ලොකු වැදගත්කමක් තියෙන ඕනෑම විශාල නැවක් හංගලා තියන්න පුළුවන් තැනක් තමයි ත්‍රිකුණාමල වරාය. නැවක් හංගනවා කියන්නේ ලේසි වැඩක්ද? නේද? බෑනේ. ඒ වුණාට ත්‍රිකුණාමල වරායේ ඕනෑම ලොකු නැවක් උනත් හංගලා තියන්න පුළුවන් තරම් විශාල වරායක්. ඉතින් ඒක නිසා ඒක ගොඩාක් වටිනාකමක් තියෙන ස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ අපේ ලංකාව තුල තියෙන. ඉතින් ඒ වගේ සබාව ධර්මය හරි ලස්සන ලස්සන දේවල් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. කඳු හෙල්ලුණත් එහෙමයි. ශ්‍රීපාදකන්ද එකලා ඇතිනේ ඕගොල්ලෝ නේද හරි ලස්සන තැනක් ඊළඟට ශ්‍රීපාදකන්දේ විශේෂ දෙයක් පේනවා මොකද්ද පේන්නේ ශ්‍රීපාදකන්දේ දැන් අපි ශ්‍රීපාද චාරිකාවකුත් එනවා හිට අනිද්දට හොඳේ කට්ටියත් එක්කම මම එක යන ඔන්ලයින් ශ්‍රීපාද චාරිකාවක් හිට අනිද්දා ට්‍රිප් එකක් යනවා මම පෙන්නන්න යනකොට එතකොට මගේ දුවේ පුතේ ශ්‍රීපාදකන්දට වෙනවා හරි ලස්සන අපූර්ව දෙයක් මොකද්ද පේන්නේ හිර
ඉර මොන වගේ ඉරක්ද? මොකද්ද ඉර? මොකද්ද ඉරේ දකින විශේෂත්වය? ඉර පායන කොට. ඉර පායන කොට හරි. කැමිලි පාට ඉර. ඔව්. කැමිලි පාටින් ඉර සේවය කියලා කියනවා ඉර වන්දනා කරනවාලු ශ්‍රී පාද කන්දට. අන්න එහෙම හරි ලස්සන සිදුවීමක් බලන්න පුළුවන්. ඒක බලන්න පුළුවන් ඉන්නේ ශ්‍රී පාද කන්දේදී විතරයි. ඉතින් පුතේ එකත් උදේට තමයි සිද්ධ වෙන්නේ. මේ වාගේ සබා ධර්මය හරි ලස්සනට නිර්මාණය වෙනවා. වනාන්තර පවා ස්වභාවික වනාන්තර පවා නිර්මාණය වෙලා තියෙන ලංකාව ඇතුලේ මෙන්න මේ ලංකාව ඇතුලේ හරි ලස්සන නිර්මාණ ක්‍රමයක්. ඒක සබා ධර්මයේ විසින්ම තමයි Tamanට ඕන ඕන විදිහට වෙනස් කර කර ඒක හදාගන්න. දැන් බලන්න ශ්‍රවා සබා ධර්මයේ කියන එකත් එක්ක අපි ගත්තම හැමදාම උදේට ඉරපායනවනේ. ඒකත් හරි අපූර්ව දෙයක් නෙමෙයිද? නිකමට කල්පනා කරලා බලන්න. අපිට ඒක සාමාන්‍ය දෙයක් වුණත් හරියටම උදෑසන 6:00 මාර වෙනකොට ඉර එළිය එන්නම ඕනේ. බැරි වෙලා ඉර එළිය ආවේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ අපිට කරන්ට් එක නැති වුණා වගේ. දවසම මොකද වෙන්නේ අපි? කළුවරයි සර්. ආව කළුවරයි සර්. ඒ කියන්නේ දැන් ඔන්න එක පාටම ඉර අපි හිතනවා පෑවුවේ නැහැ. එදා ඉර අමතක වුණා එන්න. එහෙම වුණොත් එහෙම අපි කල්පනා කරනවා ඉරට මොකද වුනේ කියලා නේද? දැන් අනිත් දවස්වල දැනෙන්නේ නැතුණාට එදාට ඉර පායන්න පරක් වුණත් එහෙම දැනෙනවා. ඔය සමහර දවස්වලට තියෙන ඔය වගේ දේවල් ඉර පොඩ්ඩක් පායන්න පරක් වුණාම අපි බලනවා අද ඉරපාය තාම ඉරපායලත් නෑ. තාම රෑ වෙලත් නෑ. එහෙම කියන වෙලාවලුත් අපි සමහරලාට ඔයගොල්ලෝගේ කටවල් වලින් පිට වෙලා ඇති නේද? ඒ වගේ වචන. ආ. එතකොට මගේ දරුවනේ මෙන්න අපේ සබා ධර්මයේ අපිට දීපු දේව. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා සබා ධර්මයේ අපිට තවත් ලස්සන දෙයක් දෙනවා. මොකක්ද? අපි සමහර දවස්වලට කියනවා අම්මෝ අද නම් හවස වෙනකොට වහින්න. බැස්ස. ඒ කියන්නේ මිනිසාගේ ජීවයට අත්‍යවශ්‍යම දෙයක් මොකද්ද? ජලය. මිනිසට ජලය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? අපිට වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඔව් අපිට වතුර නැතුව ජීවත් වෙන්න බෑ. එතකොට මගේ දරුවනේ අපිට අපි දැන් මේ දවස්වල ලොකු පීඩාවකින් ඉඳිනවා ලංකාවම. වැස්ස පරක්කු වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. වැස්ස පරක්කු නිසා ඇලදොල ගංගාවල් වලට ජලය නැති නිසා ජලාශ වලට ජලය නැති නිසා අපිට විදුලිය නැතුව ගියෙන්නේ. මේ දවස්වල කරන්ට් එක කපන්නේ හේතුව නිසා. තෙල් නැති හින්දා නෙමෙයි විශේෂයෙන් ජල විදුලි බලාගාරවල ජලය නැහැ. එතකොට මගේ දුවේ පුතේ හෝගාලා වැස්සක් කඩාගෙන වැටිලා දවස් දෙක තුනක් එක දිගට වැස්සනම් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා නේද? ඔන්න බලන්න ඉතින් වැස්ස නැති එකේ පාඩුව නේද? දවස් දෙකක් පාඩු නැති වුණත් ලොකු පාඩුවක් අපිට වෙලා තියෙනවා දැන් නේද? සල්ලි වලින් ගත්තත් ලොකු පාඩුවක්. තෙල් ඕනේ, තෙල් ගන්න සල්ලි නෑ අපේ ලංකාවට. නේද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට මතුවෙලා තියෙනවනේ මේ වෙනකොට. බලන්න වැස්සනම් මේ ප්‍රශ්නේ කොච්චර අපි ගැලවෙනවද කියලා. තාම වැස්ස. ඔන්න අපිට ඇති වෙලා තියෙන ලොකු ගැටලුවක්. එහෙනම් අපිට ජීවය දෙන්න වැස්ස ප්‍රයෝජනවත් වෙනවා. මේ වැස්ස කියන එක නිර්මාණය වෙන්නේ ඔගොල්ලෝ විද්‍යාවේදී ඉගෙන ගන්නවා මං හිතන්නේ. ජලය අහසට නේද, ජලය උරාගෙන වලා ගනි භවණය කරනවා කියලා කියන වලාකුළු බවට පත් වෙනවා මේක ඇදහැක. එහෙනම් පුතේ මේකත් මිනිසාට ජීවත් වෙන්නම නිර්මාණය කරපු අපූර්ව නිර්මාණයක්. එහෙනම් මේ වගේ සබාධර්ම වෙනස් වෙනවා. චමත්කාරයක් විඳීමට මිනිසා සමත් වේ. සිය සිතෙන්ගේ සබාධම අනුව සකස් වන ආකාරයේ සබාධමින් ලැබෙන වින්දනය ආස්වාදය හා ප්‍රබෝධය අනාවරණය කරමින් ඕකලා නිර්මාණ කරගියදී සබාධමට අපි හැමෝම ආදරේ. අපි හැමෝම ආදරේ. දැන් ඔය ගොඩාක් වෙලාවට නාගරික පරිසරයේ ඉන්න කට්ටිය හරි කැමති ඈත පැත්තකට ගිහිල්ලා අර මීදුම ගලාගෙන යන පැත්තක කන්දක් උඩ නේද ටිකක් සීතලේ හරි ආසයි එහෙම ඉන්න නේද? එහෙම ඉන්නකොට හරි සනීපයක් දැනෙනවා. අනිත් එක අපි උෂ්ම ගන්නකොට උනත් හරි සීතල උලගක් තියෙන්නේ. දැන් මේ පන්තිය නම් අඩුයි අපිට හොයා ගන්න. දැන් අපේ හතවසරේ පන්තිය අයියලා අක්කලා එහෙම ඉන්නවා ගම්පොළ පැත්තේ. මම දකිනවා මේ වගේ පන්තිය කරනකොට ඔළුවේ ඉඳලා මෙහෙම වහගෙන ඉන්නේ. තොප්පිය වගේ දාගෙන මෙහෙම කනත් වහගෙන ඔළුවත් වහගෙන ඔන්නෝම ඉන්නවා පන්තිය. මං ආනම් මොකද පුතේ කියලා සීතලයි සර්ලා. අපි මේ ධාඩිය පෙර පෙර ඉන්නවා නේද? ඈ අපි ධාඩිය දාන ඒගොල්ලෝ මෙහෙම ඉන්නේ. ඒ වගේ. සබාධාමි ලබන වින්දනේ ආස්වාදය ප්‍රබෝධය අනාවරණය කරමින් නෝ කලා නිර්මාණ කරමින් යෙදේ. රයිට් ඊළඟට චෙනුදි කියවන්න බලන්න. පෝෂණය කර ලේඛකයන් අතරේ ප්‍රමුඛයෙකුසේ පිළිගැනේ. උන්වහන්සේ විසින්
ग्रसित उदयशील पाद्य पांति सपादा में आश्चर्य मिनिस जीवित तो बोधमात्मन आकार पैसे අපේ චෙනෝගේ මයික් එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ මම පේන විදිහට නේද හොඳයි ටිබෙටේ කියලා කියන්නේ මොකද්ද කියලා මම එකක් කියලා දෙන්නම් ටිබෙට් රට ටිබෙට් කියන රටේ සිකිම් කියන ප්‍රාන්තයේ ඉපදුනා එක දරුවෙක් ඒ දරුවාගේ නම තමයි තෂි නම්ගෙල් මොකක් තෂි නම්ගෙල් ගයන්නයි යයන්නයි යංශය තෂි නම්ගෙල් ගත වචන කියන්න පුළුවන්ද ඔබට? තෂි නම්ගේ නම්ගේ නෙවෙයි නම් ගෙල් ගයන්න යන්නේ අල්ලන්නේ තෂි නම් ගෙල් තෂි නම් ගෙල් ආ නම් ගෙල් තෂි නම් ගෙල් කියලා දරුවෙක් ඉපදුනා. එයා ක්‍රිස්තු වර්ෂ 1904 ඉපදෙන්නේ. 1904 ඉපදිනා ඊට පස්සේ මෙයා ටික කාලයක් එහෙම තෂි නම් ගෙල් ඉඳලා ඉවරලා පොන්න ජී කියලා හාමුදුරු කෙනෙක් එක්ක සහෝදර හාමුදුරුවත් එක්ක ලංකාවට ඇවිල්ලා පානදුරේදී මහාන වෙනවා. එහෙම මහාන වෙන්නේ එයාගේ නම ඇස් මහින්ද හිමි කියන නමත් එක්ක. ඇස් කියන්නේ සිකීම් කියන වචනය. ඇස් කියන අකුරට ඉස්සර පාවිච්චි කරේ ඇස්. ඇයි දන්නවද? ඒ කාලේ සිංහල වර්ණමාලාවේ එයන්න තිබුණේ නෑ. එයන්න තිබුණේ නැහැ. එතකොට එයන්න වෙනුවට පාවිච්චි කරේ මොකද්ද? ඇයන්. ඉතින් ලංකාවේ ගායකයෙක් හිටියා. එයාගේ නම එම් එස් ප්‍රනාන්දු. එම් එස් නෙමෙයි එතන තිබ්බේ මොකද්ද? එම් එස් ප්‍රනාන්දු කියන එක. හැබැයි එයාගේ භාෂාවේ වචනේ පාවිච්චි කරේ කොහමද? එම් එස් කියලා. දැන් ඔය වි එස් ධනුෂ්ක ඒ කාලේ හිටියා නම් එහෙම වි එස් ධනුෂ්ක වෙනවා. නේද? එහෙනම් සිංහල සර්ට කියන්නේ වෙන්නේ වි එස් ධනුෂ්ක කියලා තමයි. නේද? වෙලාවට VS වුණා යන්තම් මේ පිට පස්සේ අපිට නේද ආවා අපේ භාෂාවට යන්න. හොඳයි ඊළඟට මම දරුවනේ ඔන්න මේ ටිබෙටේ සිකිම් ප්‍රාන්තය උපත ලබා ලංකාවට සංක්‍රමණය වී දෙවිගේ වූ සිකිම් මහින්දේවත් එස් මහින්දෙහිමි 20 වන සියවසේ සිංහල කාව්‍ය ශාස්ත්‍රයේ පෝෂණය කළ ලේඛකයන් අතර ප්‍රමුඛයෙකුසේ පිළිගැනේ. මේ සියවස කියන වචනේ 20 වන සියවස කියලා කියන්නේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1900 ඉඳලා 2000 දක්වා. ක්‍රිස්තු වර්ෂ 1900 ඉඳලා අවුරුදු 100ක් වෙනකොට 2000 ඒ 2000 දක්වා ඒ කාල සීමාව තුළ ජීවත් වෙච්ච නිසා තමයි 20 වන සියවස කියලා කියන්නේ. 2000 ඉඳලා 2100 වෙනකන් එතකොට මොන සියවසද? 1900 ඉඳලා 2000 වෙනකන් 20 වන සියවස නම් අපි කියවන්නේ මේ මොන සියවසද? කෝ මට කියන්න බලන්න 1900 සිට 2000 දක්වා ගෙවන්නේ 20 වන සියවස නම් අපි දැන් මේ ගෙවන්නේ මොන සියවසද 21 වෙනි සියවස අන්න හරි හොඳට මතක තියාගන්න මගේ දූලා පුතාලා ඔයාලා සම්පූර්ණම ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ අපිට ඉතින් අවුරුදු 100කට වඩා ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඒ නිසා අපි 2000 කණ්ඩායමක් විදියට 2000 ඉපදිච්ච කට්ටියක් විදියට 2013 නේද ඉපදිරියව ඔයගොල්ලෝ 2011 sorry 2011 ඉපදිච්ච කණ්ඩායමක් විදියට අපිට කියන්න පුළුවන් ඔයගොල්ලෝ තින් අවුරුදු 100ක් ජීවත් වුණොත් ඔන්න අපි 21 වෙනි සියවසේම ජීවත් වුණා කියලා. හොඳයි. ඔන්න 20 වෙනි සියවසේ හිටපු මේ සිකිම් මහින්දේවත් එස් මහින්දහාමුදුරුව සිංහල කාව්‍ය ශාස්ත්‍රයේ පෝෂණය කළ ලේඛකයන් අතර ප්‍රමුඛයෙකුසේ පිළිගැනේ. ඒ කාලේ හිටියා ආනන්ද රාජකරුණ ඒක විතරක් නෙමෙයි කුමාරතුංග මුනිදාස මේගොල්ලෝ ගොඩාක් කට්ටිය හිටියා 20 වෙනි සියවස පෝෂණය කරපු මෙන්න මේ එස්මා ඉඳහාම්දුර ගොඩක් වෙලාවට ළමයින් උදෙසා කවි නිර්මාණය කරා දේශාභිමානයේ උදෙසා කවි නිර්මාණය කළා ඇයි දන්නවද ක්‍රිස්තු වර්ෂ 1948ට කලින් දන්නවද ඔයගොල්ලෝ ලංකාවේ මොකද වෙලා තිබ්බේ කියලා විස්තුවර්ෂ 1948ට කලින් මොකද වෙලා තිබ්බේ ලංකාවේ? අන්න හරි. අපි විදේශිකයන්ට අපේ ලංකාවට ආවනේ දේසි 2යි ග්‍රීසි 1යි. ආක්‍රමණ 3ක් ආවා. දේසි 2යි ග්‍රීසි 1යි. මම එහෙමයි මතක තියාගන්නේ. මොනවද දේසි 2? මේ ග්‍රීසි 1.
සර් ග්‍රීසි දෙකයි දේශී එකයි නේද ග්‍රීසි දෙකයි දේශී එකයි මොනවද ආපු ග්‍රීසි දෙක මොනවද ආපු දේශී එක ඉංග්‍රීසි ආ ඒ ග්‍රීසි පුර්තුගීසි ලන්දේසි පුර්තුගීසි ලන්දේසි ආහ පුර්තුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන කණ්ඩායම් තුනම ඇවිල්ලා නේද චෙනු චෙනු මොකද්ද බලලා ඉන්නේ බලන්න මට හොයා ගන්නත් තමයි හොම්වර්ක් එකද නෑ නේද රයිට් පුර්තුගීසි ලන්දේසි ඉතිහාසයද මට පේන ඉතිහාසයේ පොතද කොහෙද දිග අරගෙන ඉන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන මේ ආක්‍රමණික කණ්ඩායම් තුනම ලංකාවට ආවම අපේ ලංකාව නිදහස් කරගන්න අපේ මිනිස්සුන්ට උමනාවක් තිබුණේ නැහැ එහෙම වුණාම මිනිස්සුන්ගේ උමනාව ඇති කරන්න ස්මයින්ද හාමුදුරුවෝ පෑන තමන්ගේ අවිය කරගත්තා ආයුධයක් කරගත්තා එහෙම ආයුධයක් කරගෙන එයා මොකද කරේ මේකෙන් ලියලා 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 අපේ මිනිස්සුන්ට ජාතික අභිමානය ගැන හැඟීමක් ඇති කරා. ඔයගොල්ලෝ අහලා තේරුම් ගන්න නැහැ. කියන්න පුතේ. අර පෙන් සස් මහින්ද හිමික විස්තර ටිකක්. අනේ වෙරි ගුඩ් ඈ. ගොඩාක් හොඳයි. මට බලන්න බැරි වුණා. ස්ක්‍රීන් එක පොඩි නිසා මම දැන් මේක දාලා තියෙනවා. සමහරු බලන්න. ලියපු පොතුයි එක් මේ හිට පදිංචි වෙලා හිටපු ඒ ඔක්කොම. ආන්න බලන්න කොච්චර හොඳයිද කියලා නේද අපේ දූල පුතාලා වැඩ කරනකොට ටක් ගාලා Tamanට අවශ්‍ය කරන තොරතුරු ටික එකට එකතු කරගන්න. එහෙම තමයි ඉන්න ඕනේ. වෙරි ගුඩ් ඈ චෙනු. මම ඇත්තටම කැමති යන්නේ වගේ වැඩ වලට. මම සමහර වෙලාවට පාඩම් උගන්වනකොට පොත්පත් පවා හොයලා මට පෙන්වන අවස්ථා තියෙනවා අපේ දරුවෝ. වෙන්න ඕනේ යන්නේ ඒක තමයි. දැන් ඔය ස්මයින්ද හාමුදුරුවෝ ලියපු එකක් තමයි. ඔයගොල්ලෝ මේ කවිය අහලා තියෙනවද? ජාතියේ රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ අතර වෙන පිළි මතක නැහැ සමත් විතුත් පුතනුඹවේ ජාතියයි ආගමයි ආරක්ෂා කරන්න ඕනේ අපි කියලා කිව්වා මේ වෙනත් රටක ආම්දුරු කෙනෙක් හැබැයි අපේ ලංකාව ගැන තියෙන ආදරය අභිමානය නිසා තමයි මේ වගේ කරන්නේ. හොඳයි. ඊට පස්සේ අපේ ළමයින් උදෙසා ළමා කව් කලඹ කව් මුතු රයිට් මේ වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කළා දරුවන් වෙනුවෙන්. අන්නේම නිර්මාණය කරපු දරුවන් වෙනුවෙන් නිර්මාණය කරපු කවි පෙළක් තමයි ඕගොල්ලෝ පන්තිය පටන් ගන්න කලින් මම අර දාගෙන තිබුණනේ සින්දු වලක් අහගෙන ඉන්නේ නැතිනේ. ආන්නේ සින්දු ටිකේ තිබුණේ ඔන්න ඔය ස්මයින්ද හාමුදුරුවෝ ලියපු කවි ටිකක් එකට එකතු කරලා ලස්සන නිර්මාණයක් තමයි ඒකේ ඔයගොල්ලෝ ඇහුවේ ඒ වෙලාවේ. හොඳයි. එහෙමනම් අපි යනවා දැන් මේ උදේසිරි පද්‍ය පන්තිය. එහෙනම් මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු. උන්වහන්සේ විසින් රචිත උදේසිරි පද්‍ය පන්තියේ සබා දහමේ ආශ්චර්යයෙන් මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැහැදිලි. සබා ධර්මයේ නිසා මිනිස් ජීවිත කොහොමද ප්‍රබෝධවත් වෙන්නේ කියලා තමයි මේකේ තියෙන්නේ. හොඳයි. බලන්න උදෑසන කොච්චර ලස්සනද කියලා මේ පළවෙනි කවි පන්තිය කියවනකොට අපිට ඒක දැනෙනවා නේද හොඳයි දැන් ඔන්න අපි පොඩි වැඩක් කරන්නයි හදන්නේ මගේ දූල පුතාලා හැමෝම මාතෘකාව දාගන්න උදේසිරි කියලා හැමෝම දාගන්න මාතෘකාව උදේසිරි කියලා දැන් මම මේකට ටියුට් එකක් දෙනවා මම ටියුට් එක දෙනවට වඩා කල්පනා කළා දැන් මේ දවස්වල ටියුට් එකක් දුන්නට වැඩකුත් නැහැ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ කඩදාසි පොළ නැහැ print out ගන්න ගියාම ටිකක් අධික වියදමක් යනවා පොඩි වියදමක් නෙමෙයි 3-4 ගුණයක විතර වියදමක් යනවා ඉතින් පව ඕගොල්ලෝ ඕගොල්ලෝ නෙමෙයි ඕගොල්ලගේ දෙමව්පිය පව ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපි ලියලා අපේ පොත්පත්වල දැනුම එකතු කරගමු print out එකක් ගන්නවට වඩා ටිකක් හොඳයි ඒක අපේ ටීචර්ස්ලා සර්ලා ස්කූල් නේද ඔක්කොමල්ලම ටියුෂන් පන්තිවල ගුරුවරු අපේ ලොකු ටියුට් දෙනවා ඕගොල්ලන්ට. එහෙම දෙන නිසා ඕගොල්ලන්ට ටිකක් අමාරු වෙනවා වියදම දරා ගන්න. නේද පන්ති ගාස්තු දෙවන්න ඕනේ, ළඟට මේවත් කරන්න ඕනේ. දැන් ෆිසිකල් පන්ති නම් යන්නත් එපා ඇඳුම් අඳගෙන, වාහනවල යන්නත් ඕනේ. ඉතින් ඒ ඔක්කොම ඉතුරු ඔන්ලයින් පන්තිය නිසා අපි හරියට ඉගෙන ගත්තොත් ඔන්ලයින් තමයි සාර්ථකම වැඩේ මේ දවස්වල අපිට කරගන්න. උදේසිරි පද්‍ය පන්ති ලස්සන මාතෘකාව දාලා දිනේ දාලා වැඩේ පටන් ගන්න. අපි මෙන්න මේම දෙයක් තමයි කරන්න හදන්නේ. ඔන්න ඕගොල්ලන්ට තියෙන පළවෙනි දේ තමයි මෙන්න මේ පළවෙනි කවිය. ලස්සනට ලියා ගන්න පොතේ. පළවෙනි කවිය ලියා ගන්න ලස්සනට අපට ඕන පාට පෑනක් පාවිච්චි කරලා ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. පිපේ නෙළුම් ඕල්ලු ගංගේ විලේ ඇලි
තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ. දැන් ඔන්න පොඩි වැඩක් කියලා දෙන්න හදන්නේ. ගොඩක් වටින වැඩක් කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට. නොපේනතෙක් ඈත මගුල් ගයක් වගේ සැදී සිටින්නේද ගසුත් වැලුත් ගලු. රචනාමය හැකියාව කාව්‍යමය හැකියාව දෙකම පුරුදු කරන්න හදන දැන් ඈ. කවිය ලියලා ඉවර නම් මට ඉවරයි කියලා කියන්න ඈ. එතකොට ලියනවානේ අච්චුපත හම් වෙලා නේතුපටනේ. ඕසෙන්. ආ එකනේ එකනේ. නියමයි නියමයි. අච්චුපත නැති කට්ටිය ස්ක්‍රීන් එකෙන් බලලා ලියන්න. අපි අතර ගියේ සරති පෙට්ටියට කලවරේද කොහෙද නේද? කරන්ට් එක නැත්ද පෙට්ටිය? කොහොමද ලියන්නේ? පේනවද ලියන්නේ? පේනවද? මොනවා කරන්නද දරුවෝ? ඕගොල්ලන්ට වගේම තමයි අපිටත් හරි දුකයි ඕගොල්ලෝ ඔහොම ඉන්නවා දැන්. අම්බලන් කොට්ටක් කරන්ට් එක නැහැ නේ? ඔව් සර් ලයිට් අපුවා. රෙකෝඩින් අපිටත් එහෙම වේද ගන්න ඇයි? බලමු බලමු. දැන් මොකක්ද කරන්නේ කිව්වේ? සිග්නල් නැතුව මම කට් වුණා. ආ මෙන්න මේ පළවෙනි කවිය ලියාගන්න කියලා තමයි මම කිව්වේ. මෙන්න මේ කවිය ලියාගන්න කියලා කිව්වේ. උදේසිරි කියලා මාතෘකාව දාගන්න කියලාත් කිව්වා පුතේ ඈ. හරි සර්. පිපේ නෙළුම් ඕලු ගංගේ විලේ ඇලේ පිපේ වලා කුළු පහවි නිලේ වෙලේ නොපේනතෙක් ඈත මගුල් ගෙයක් වගේ සැදී සිටින්නේද ගසුත් වලුත් ගලුත් මේ අලුත් පොතේද අලුත් පොතකද ලියන්න ඕනේ පුතේ? අපි ව්‍යාකරණ රචනා ලියන පොත නෙමෙයි අනිත් පොත තියෙනව නේද ඔයගොල්ලන්ගේ? ව්‍යාකරණ ලියන පොත. ආ ව්‍යාකරණ පොතේ ලියන ඔක්කොම පාඩමෙන් පාඩම අලුත් පොතක ලිව්වොත් මාර වැඩේ වෙන්නේ. අර නරිනයි දේරේ වැටිච්ච පාඩම ලිව්ව පොතේ තමයි මේ කරගෙන යන්නේ ව්‍යාකරණ. රචනා ටික වෙනම අපි ලියන. රචනාවක් අද මම දෙනවා හවසක අපි ඉවරුණාට වෙනම කඩින්. ජලය අපට සම්පතක කියන රචනාව තමයි අපි ලියන්නේ අද. නේද? හොඳයි. දැන් අගේ සමහර දුල පුතා ලියනවා ඇති තාම. අපේ බෝලේ පාට කරන්න කියලා තාම පාට කරන්න නැති ෂුවර් එකට. මට ඒ ටිකත් එකතු කරලම අපි දාමු නේද අපේ ගෲප් එකට කට්ටියට බලාගන්න යාළුවෝ ටිකට? ඒක ගෲප් එකකට සේ දාන්න ඕනේ. ඔව් ඒ ටිකත් එක්කම දාන්න ඕයා. එතකොට අපි යාළුවෝ ටිකට කට්ටියට බලාගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවනේ එකක් නේ. හරි. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහන ඔයාලගේ. නොපේනතෙක් ඈත මගුල් ගෙයක් වගේ කියලා කියනවා. මෙන්න මේ වාක්‍යයේ
විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද තියෙන විශේෂ ලක්ෂණය? මේකේ තියෙනවා මේ කතුවරයා එහෙම නැත්නම් ඉස්මයින් දහම්දුරෝ සබා ධර්මයේ මොනවා හරි දෙයක් කළා තියෙනවා. මොකක්ද කළා තියෙන්නේ? සබා ධර්මය මොනව කළාද? නොපෙරෙන ඇත්තෙක් ඇත මගුල් ගයක් වගේ කරනවා. මගුල් ගයක් වගේ කළා කියලා කියන්නේ මේක මේ සබා ධර්මය පුතේ මොනව කළා තියෙනවද මගුල් ගයක් වගේ කියලා? මගුල් ගයක් වගේ සරසිරි කරලා. ඔව් මගුල් ගයක් වගේ කියලා උපමා කරලා තියෙනවා. මගුල් ගයක් වගේ කියලා මොනම් කල් කරලා තියෙනවද? උපමා කරලා තියෙනවා. උපමා කරලා තියෙනවා. අපි කොහොමද දන්නේ මේක උපමා කරලා තියෙනවා කියලා? අර වගේ කියන පදය. වගේ කියලා තියෙන. වගේ කියන පදය. ඔව් මෙන්න මේ වගේ කියන පදේ දැක්කම අපිට කියන්න පුළුවන් මේක උපමාවක් කියලා. මෙන් තේ පද හමු වෙන්න. වැනි වාගේ එන්න උපමා වාචී පද ලෙසී වෙන්න. නෑ දැක්ක නේද එහෙනම් ඔන්න අපේ හය සෙට් එකක් දැන් ටික ටික හැදීගෙන එනවා නේද සිංහල සර්ගේ තාලෙට. එතකොට වාගේ කියලා කියන්නේ උපමා වාචී නිපාතයක්. එහෙනම් පුතේ අපි දැන් කරන්නේ මොකක්වත් නෙවෙයි. ඔයාලා ඔය ලියපු එක ඔයගොල්ලෝ ගාව හයිලයිට් එහෙම ඇතිනේ නේද? තේනවද? අන්න මෙන්න මේ මගුල් ගයක් වගේ කියන එක හයිලයිට් කරගෙන ඒකට ඉරක් ගහගන්න මේ විදිහට ගහලා ඉවර වෙලා ඒකට ලියනවා මොනවා කියලාද? උපමා කියලා ලියනවා. සෝ ඒකේ අකුරු නම් ඉතින් කැතයි මවුස් එකෙන් ලියන නිසා ඔයගොල්ලෝ ලස්සනට ලියන්න ඈ. මගුල් ගයක් වගේ කියන එක හයිලයිට් කරලා ඒකට ඊතලයක් ගහලා ලියා ගන්න. මොකක් කියලාද ලියන්නේ තුප? මේ තුප උපමා කියලා ලියා. පොඩ්ඩ බැරි වෙන්න බෑ පැනලා යනවා. කොහෙද දුවන්නේ? හයිලයිට් එක ගන්න සර්. ආ හරි හරි. කැමරා ඔන් කරන් හිටියම ඒක තමයි තියෙන්නේ නේද? අම්මලට කියන්න. අම්මේ මගේ කැමරා ඔන් කරන්න මම පැනලා දිව්වොත් එහෙම සේට බලා ගන්න කියනවා. හරි. ගේට කියයි කට්ටිය. උපමා කියලා ලියන්න. හරි. දැන් මම ඕගොල්ලන්ට පොඩි වැඩක් කියලා දෙනවා. දැන් මේකේ තේරුම මගේ දූල පුතාලත් එක්ක මම ලියන්න තමයි හදන්නේ. හැබැයි මේකේ තේරුම සර් දන්නේ නැහැ. ආ එහෙනම් ඉතින් කොහොමද අපි ඉගෙන ගන්නේ නේද? බලමු අපි පොඩි try එකක් දීලා ඊට පස්සේ ලියන්නේ ඔයා කියලා දෙන්නේ මම. බලමු. දැන් මේකේ පුතේ මම යනවා මෙන්න මේ පළවෙනි වාක්‍යයට. මෙන්න මේ පළවෙනි වාක්‍යයට යනවා මම. පිපේ නෙළුම් මෝලු ගඟේ විලේ ඇලේ කියලා වාක්‍යය තියෙනවා. හරි නේද? උපමා ලකුණු කරගත්තද කට්ටියම? ඔව් සර්. alright එහෙනම් ඔන්න මයික් අයින් කළා. මෙන්න මේක පිපේ නෙළුම් ඕල්ලු ගඟේ විලේ ඇලේ කියන එකේ මම දැන් වාක්‍යයක් නිර්මාණය කරන්නයි හදන්නේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකෙන් කොහොමද මම වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. මම එතකොට මොකද කරන්නේ? මේකේ තියෙන ක්‍රියාපදයක් හොයාගන්න. මේ පළවෙනි වාක්‍යයේ තියෙන ක්‍රියාපදේ මොකද්ද? පිපේ. පිපේ. අන්න හරි. මම මොකද කරන්නේ පුතේ? ඒක ලකුණු කරගන්නවා. ඒක පාඩ කරන්න මුකුත් කරන්න එපා. පැන්සලෙන් ඉනීට පොඩි අතපුරලෙන් ඉරක් ගහ ගන්න. පිපේ කියන. පොඩ්ඩක් මතක තියාගන්න පැන්සලෙන් අතපුරලෙන් ගන්න පස්සේ මකන්න බලාගෙන ඈ. හරි නවාංජලි. ඔකේ පුතේ. පිපේ. පැන්සලෙන් යන්තම් පොඩ්ඩක් ඉරක් ගන්න පස්සේ ආයි මකන්න බලාගෙන ඈ. රයිට්. දැන් අපි මේ වාක්‍ය උක්තාක්‍යයට අනුව ගලපමු. පිපේ මොනවද පිපෙන්නේ? කොහෙද පිපෙන්නේ? ඕලු මල් විලේ ඕලු නෙළුම් මල් විලේ ගඟේ ඇලේ. ඕලු විලේ පොඩක් ඉඳ පැටවුනේ. පිපේ මොනවද පිපෙන්නේ? නෙළුම් ඕලු නෙළුම් ඕලු ඕලු අන්න හරි. නෙළුම් ඕලු මල්. ඔව්. එතකොට කොහෙද පිපෙන්නේ?
එහෙනම් අපි වාක්‍යයක් ලියනවා මෙන්න මේ විදිහට ඔය කවියට යටින් මොකද්ද ලියන්නේ උක්ත පදේ කර්ම පදේ වාක්‍යයති ඒ කියන්නේ උක්තේ කියන්නේ ක්‍රියාව මේ කරන්න ඊට පස්සේ තියෙන්නේ කොහෙද ඊට පස්සේ ඒක තියෙන තැන පිපෙලා තියෙන්නේ මොනවද එහෙම නැත්නම් අවසාන ක්‍රියාව එහෙනම් පිපේ එන්නේ නෙළුම් මෝලු නම් කොහෙද පිපිලා තියෙන්නේ මේවා ගංගේ විලේ ගංගේ විලේ එහෙනම් අපි ලස්සන්ට වාක්‍යයක් ලියනවා මෙන්න මේ විදිහට ඔගොල්ලෝ ලියා ගන්න ඔයගොල්ලන්ගේ යටින් කවියට යටින් ලියා ගන්න පෑනෙන් ලියන්න පුළුවන් ගංගේ විලේ ඇලේ නෙළුම් ඕලු පිපි ඇත ක්‍රියාපදයේ අන්තිමට මේ වාක්‍යයේ අන්තිමම ක්‍රියාපදය ගංගේ විලේ ඇලේ නෙළුම් ඕලු පිපි ඇත ගංගේ විලේ ඇලේ නෙළුම් ඕලු පිපි ඇත ගංගේ විලේ ඇලේ නෙළුම් ඕලු පිපි ඇත ඔව් පුතේ වාක්‍යයක් විදිහටද ලියන්න ඕනේ වාක්‍යයක් විදිහට ලියන්න දැන් අපි යනවා දෙවෙනි එක හොයන්න පළවෙනි එක ලියල ඉවර කරමුකෝ ඉස්සෙල්ලම ගංගේ විලේ ඇලේ නෙළුම් ඕලු පිපි ඇත right ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේ අර වගේ පැන්සලෙන් ඉරක් ගහ ගන්න ඕන එකක් තියෙනවා මොකක්ද අපි ගහන්න ඕනේ වචනේ තිබේ අන්න තිබේ තිබේ කියන එකට තමයි ඉර ගහන්න ඕනේ දැන් අපි මේකත් අර විදියට ඉස්සෙල්ලා වගේම අර ඉස්සෙල්ලා ඔයාලා ඉවර කරපු තැනින්ම තමයි ඡේදයක් විදියට තමයි අපි මේක ලියන්නේ ඡේදයක් විදියට මේක ලියන්නේ වාක්‍ය වාක්‍ය ලියන්නේ නෑ පුතේ ඡේදයක් විදියට ලියන්නේ තනි ඡේදයක් විදියට ලියන්නේ අර ඇත කියලා ඉවර කරපු තැනින්ම තමයි මේක පටන් ගන්න ඕනේ කොහොමද අපි වාක්‍යයක් හදාගන්නේ මේකේ මේකේ විනර්දි වාක්‍යයක් අපිට ගලපගන්නේ කොහොමද දැන් අපි හිතමු මෙහෙම තියෙනවා අර ඔයගොල්ලෝ ඉස්සර මතක ඇති ශිෂ්‍යත් පන්තිවලදී කළා කරපු දකින්නේ නැති ඔයගොල්ලෝ මෙන්න මෙහෙම තිබේ ඇලිරක් වලාකුළු පහවි sorry පහවි නිලේ වෙලේ ඔන්න ඔහොම තියෙනවා දැකලා තියෙනවනේ ඉස්සර ඔයගොල්ලන්ට ඔහොම තිබුණා නේද මේ ඉරි කාලේ වල නිවැරදි වාක්‍ය ගලපන්න කියලා ශිෂ්‍යත් පන්තිවල ඒ වගේ දැන් අන්න මේක කොහොමද අපිට ගලප ගන්න පුළුවන් වෙන්නේ නිලේ වෙලේ වලාකුළු පාවි තිබේ very good කවුද ඒක කිව්වේ රණීෂර් විදු නියමයි ඈ හරියටම හරි එහෙනම් අර ඔයා ඇත කියලා ඉවර කරපු තැනින්ම ඉතුරු ටිකක් ලියන්නේ තනි ඡේදයක් විදියට ලියන්නේ මේක හරි ලියමු මගේ දරුවනේ කොහොමද ලියන්නේ රණීෂා කියන්නේ බලන්න පොඩ්ඩක් අර විස්තර ටික ගෲප් එකට දාන්න තාම දාන්න බෑ චේනු මම ඒක ඉවරුන ගමන් දාලා දෙන්නම් පැටියෝ ඈ ඉස්සෙල්ලා අපි පාඩම ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ හතාමාට අපි පන්ති ඉවර කරාන් පස්සේ මම ගෲප් එක ඔන් කරලා දෙනවා හෝම්වර්ක් ටික දාන්න පැය කාලක් දෙනවා කට්ටියට ෆොටෝ ගහලා ලස්සනට මට එවන්න ඕන නම දාලා එවන්නේ නැත්නම් මම දන්නේ නැහැ කවුද කියලා තාම මට ඔයගොල්ලන්ගේ නම් ටික පාඩම පොඩ්ඩක් හුරු මදිනේ දැන් චේනු නම් අවුලක් නැහැ චේනු කියලා දැන් ඔන්න මම ඒක පොඩ්ඩක් හඳුනගත්තා ඊළඟට අම්බලංගොඩ කියලා තමයි මතක දැන් තමයි අශිනි කියලා දාන්නේ එලන් නිතපෝ නම් අවුලක් නැහැ හැමදාම නිතපෝ අඳුර ගන්න පුළුවන් ඊළඟට සවිතුත් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියමු කොයි ඉන්නවනේ කොළු පැටිය නේද බිනුව දැන් බිනුරි බිනුව වෙලා තියෙන දැන් යාම මම අඳුරනවා අවුලක් නැහැ ඒ වගේ ඉතින් අපේ සේනානිත් එහෙම අතුරුගිරියේ සනුතිව දැන් දාන්නවා තවත් සනුති කෙනෙක් හිටියා දැන් මතක නැහැ යා කෝ කියලා ඒ වගේ තාම කට්ටිය අඳුර ගන්නවා තාම ඉතින් අලුත් නේද සර්ත් එක වැඩ කරන්න අරන් තන් සතියක් මාසයක් විතර ඇතිනේ නේද ඒකයි දැන් මේකේ පුතේ ඊළඟ වාක්‍ය නම් අපිට ඒකේ උපමාවක් තියෙන නිසා ඒ වාක්‍ය අපිට තනි වාක්‍යයක් විදිහටම ලියන්න පුළුවන් මේක කොහමද අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ කියලා බලමු අපි කොහොමද හදාගන්නේ ඔව්
ඈත නොපේතෙක් මගුල් ගයක් වගේ අන්න හරි ඈත නොපේනතෙක් මගුල් ගයක් වගේ කියලා අපි මෙතනට දානවා වචනයක් මේකේ ලස්සනට ඉවර කරන්න මොකක්ද දාන්න පුළුවන් වචනේ ඈත නොපේනතෙක් මගුල් ගයක් වගේ පෙනේ පෙනේ කියලා දාන්න බෑ එතන මෙතනක් පේන තියෙන නිසා පෙනේ කියලා දාන්නත් වෙන වචනයක් කියන්න බලන්න ඈත නොපේ Disway. Very good. Anna hari. Disway. Oye tiyenne wacana ekak kiyuwa Anishada? Lassana Savitu. Ah, Savitu ne neda. Ah, anna balanna kochchara lassanada kiyala. Disway. Aeta nopena tek magul geyak wage disway. Onna den setup tikak poddak happy ekak thawa ape dula putalath ekak weda karagena yanna. Onna den kattiya uttara denawa. Neda? Ha? Anna ema thamai innone. තව ඉස්සරහට අපිත් එක අලුත් යාළුවෝ ටිකක් එකතු වෙවි. මේ එනකොට ඉතින් අපි ගොඩක් වැඩ කරලා ඉවරයි නේ. හ්ම්. මට පේනවා අපේ දරු පැටව ටෝච් ගහගෙන අනේ මට දැක්කම දුකයි ඉතින් මොනව කරන්න. හ්ම්. නොපේන තෙක් ඈත මගුල් ගයක් වගේ දිස්සේ. ඊළඟ වාක්‍ය හදන විදිය මට තේරෙන්නේ නැහැ. කොහොමද මේක හදන්නේ? මට ඒක හදා ගන්න බැහැ. නිදන්නේ. නෑ පැටි ඒක නෙමෙයි අතර වෙනි පේජේ කියනු. කොහොමද මේක හදන්නේ? දැන් මට තේරුම් ගන්න බැහැ මේක හදන්නේ කොහොමද? කසුත්, වැලුත්, ගලුත්, සැදී සිටින්නේ නේද? ආ නහරි. සිටින්නේ නේද කියලා දාන්න නැතුව අපි ක්‍රියාපදයක් විතර ඉවර කරමු. කොහොමද ඉවර කරන්නේ? කසුත් වැලුත් ගලුත් සැදී සිටින්නේ. සිටින්නේ කියන්නේ නැතුව අපි වර්තමාන කාල ක්‍රියාපදයක් දාමු පුතේ. සිටින්නේ. සිටින්නේ. ඕ. සිටියාය. සිටින්නේ සිටියාය ඔන්න ඔය වගේ එක එක ඒවා මට ඇහෙනවා. මගේ පුතේ හොඳට මතක තියාගන්න. මෙතන වර්බ් එක. එහෙම නැත්නම් අවසාන ක්‍රියාව අපි දාන්නේ සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් උක්ත පදේ අනු. ගස් වැල් ගල් වලට පණ තියෙනවා. ගසුත් වැලුත් ගලුත් සැදී සැදී සිටිති සිටි සිටිති දාන්නත් බෑ අශිනි. හේතුව තමයි ගස් වැල් වලට පණ නැහැ. ගස් වැල් ගල් වලට පණ නැහැ. ගස්වලට ගල් සැදී සිටින්නේ අලංකාරවයි. අලංකාරව එහෙම දාන්න පුළුවන් අපිට නාම විශේෂණයක්. පුතේදුවේ මතක තියාගන්න මේ වගේ තැනකදී ඔයගොල්ලෝ සිටින්නේ සිටින්නාය ඒ වගේ වචන දාන්න එපා. හේතු කාරණාව තමයි ගස්වැල් ගල් වලට පණ නැහනේ. අර සර් මතකද සින්දුවක් කියලා දුන්නා. මුල එක නම් අග එක මුල දෙක නම් අග දෙක පණ නැත්නම් අග එක ඕහු නම් අග දෙක අර මතකද ඒක? මුලේක නම් අගේක කිව්වේ උත්තේ ඒක වචන නම් අවසාන ක්‍රියාව ඒක වචන. මුල දෙක නම් අග දෙක කියන්නේ උත්තේ බහුවචන නම් අවසාන ක්‍රියාව බහුවචන. පණ නැත්නම් අගේක කියන්නේ අප්‍රාණ වාචී නම් උත්තේ අවසාන ක්‍රියාව ඒක වචන. ඕහු ශබ්ද ආවොත් බහුවචන වෙනවා. ඕක තමයි අපි කියලා දුන්න කවිය තිබුණේ. සැදී සිටින්නේද නෙමෙයි අපි මෙතනට දානවා වර්තමාන කාල ක්‍රියාව. මොකක්ද එන්නේ සැදී? එතකොට කොහොමද අපි මේ වාක්‍ය හදන්නේ? ගසුත් වැලුත් ගලුත් සැදී සිටි. සැදී සිටි. අන්න ලියා ගන්න මගේ පැටවුට. ගසුත් වැලුත් ගලුත් සැදී සිටි. ගසුත් වැලුත් ගලුත් සැදී සිටි. ඔන්න පුතේ වැඩේ. අපි ලස්සන විස්තරයක් ලිව්වා කවිය ගැන. තනි ඡේදෙට. කියන්න බලන්න ලියලා ටික ලියපු ටික නේතුප. සංගේ විලේ ඇලේ නෙළුම් ඔලු ඇත. වෙලේ නිලේ වලාකුළු පහ වී තිබේ.
ඇතන පේතෙක් මගුල් ගෙයක් වගේ දිස්වේ. ගසුත්තලුත් ගලුත් සෑදී සිටි. එතකොට පුතේ ඔන්න අපි පළවෙනි කවිය පිළිබඳව ඡේදයක් විස්තරයක් අපි ලිව්වා. එතකොට දැන් අපි විස්තරේ ලියනකොට පාවිච්චි කරා පොඩි ක්‍රමවේදයක් පොඩි රහසක් පාන් කරා නේද මතකද අර පිපේ තිබේ කියන ක්‍රියාපද අන්තිමට දාලා ඉවර වෙලා ලස්සනට අපි විස්තරයක් ගොනු කරගත්තා. එතකොට ගඟේ විලේ ඇලුවේ නෙළුම් මෝලු පිපිලා තියෙන තැනක් කිව්වා. වලාකුළු පහ වෙලා නිල් වෙලේ වලාකුළු නැතුව නිල් පාට වෙල් යාය හරිම ලස්සන. ඊළඟට මේක ඈතට ඈතට බැලුවම උදෑසන වලාකුළු නැතුව තියෙන අහස දිහා බැලුවම අගුල් ගයක් වගේ දිස්සෙනවා කියලා කියනවා. අර රාත්‍රී පද්දේ පන්තියෙත් මේ මගුල් ගේ ගැන කතා කරනවා ඉස්මහින්ද හාමුදුරුවෝ. මගුල් ගෙවල් දෙකක් වගේ කියලා. නේද? අහසේ තරු වැල් පිරිලා පොළවේ සුදු මල් පිපිලා මගුල් ගෙයල් දෙකක් වගේ මේ දෙපළම ඇඩ ගැහිලා. එතකොට ඉස්මහින්ද හාමුදුරුවෝ කියන අහස දිහා බලන වරන මගුල් ගෙයක් හරිම ලස්සනයි නිල් මනිල් පාටයි. ඒ විතරක් නෙවෙයි මේ සබා ධර්මයේට ලස්සන දෙන්න ගස් වැල් ගල් පවා සැදී තුමා උදෑසන. ඊළඟට මෙන්න මේ කම්මැලි දරුව ගැන කියන එකක් තමයි අපේ ඉස්මහින්ද හාමුදුරුවෝ ඊළඟට නිර්මාණය කළේ. එහෙනම් පුතේ දුවේ අපි ඒ කවියක් ලියාගමු. නිදන්නේ ඇයි මෙළමයෝ තවත් විදේ. සවිතු ලියමු. පළවෙනි ඡේදේ ලියාගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? නෑ නේද? ඉන්නවනම් මට කියන්න ඕනේ. හොඳේ කටවාගෙන නම් ඉන්න එපා. හැමෝම ලිව්වා නේද? මගහැරිච්ච දරුවෝ නෑනේ. ආ හරි. මෙතපල ලස්සන ස්ටිකර් එකක් දාගන්න හදන සිංහල පන්ති කියන්නේ දාගන්නද ට්‍රයි කර. මම එතකොට එවන්නම් මේක. අපේ ඩෙස්ක්ටොප් එකේ මේක තියෙනනේ මේක ගන්නවට ඕන නු පිස්කල් ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තම දාගන්න පුළුවන්. අයියලා කළා දාගෙන ඉන්න ඔය වගේ. තක පිටිපස්සෙ තියෙන ස්ටිකර් එක දෙන්න. සර් චැට් එකට දා මම පොඩි වැඩක් දෙන්නම් කරන්න. චැට් එකට දාන්න ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්න පුළුවන්ද? දානද ස්ක්‍රීන් ෂොට් ගහන්නේ? හා සර්. ඔන්න එන සතුරු දහන් වුණා ටග්ගල ගහ ගන්න ඕනේ. අබ්බේ. ආ එතකොට පේනවනේ. පොඩක් ඉන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න. හරි මම ඔයගොල්ලෝ එවන්නම් එතකොට හරි මේක ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න දෙයක් නැහැ නේද? සතුරු දහන් වුණාට පුටුව පේන. මම දෙන්නම් ඔයක. කවිය ලියා ගන්න මගේ දොළ පුතාල එතක. සර් අයින් වෙන්න ඔන්න මාව අයින් කරන්න. දෙවනි කවිය ලියා ගන්න. මට අයින් වෙන්නට තර්ජනයක් කරනවා සර්. අයින් වෙන්නකෝ. ඔන්න මං අයින් වුණා. පුට්ට පේනවා මාව නේ ගණන් ගන්න. දැන් හරිනේ දැන් පේනවනේ දැන් ගහගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක. නෑ සර් තාම සර්ව පේනවා. අනේ ඉතින් මම කොහෙ යන්න දානේ? මාව එලවන්නමයි හදන්නේ. මම දැක්කා ඔයගොල්ලෝ සෑහෙන ට්‍රයි එකක් දෙනවා මගේ ෆොටෝ එක ගන්න.
සගේ පුටුව පේනවා. සගේ පුටුව පේනවා. මේ වැඩි විදියට ගන්න බෑ වගේ මේ ගොල්ලොත් එක්ක. දැන් අර සංකල ගහගන්න ඈ. වාගේ ලියන ගමන් වැඩේ කරන්න ඈ. සර් සර්ට ගෲප් එකට එවන්න පුළුවන්ද? හා එවන්නම් ඈ. උඩින් රෙකෝඩ් කියලා වැටෙනවා. හා ඔව් මේ. සර් නෝටිස් ගෲප් එකේ තියෙනවා. අන්න මේ නවංජලි කියනවා සර් නෝටිස් ගෲප් එකේ තියෙනවලු ඒක ගන්න පුළුවන්. මම කියනවා. තාම මේගොල්ලෝ 6 වසරේනේ. නේද? 6 වසරේ කට්ටිය දන්නේ දැන් 7 වසරේ පන්ති වගේ වුණා නම් ඒගොල්ලෝ ටිකක් දන්න ඔය සම්බන්ධව ටක් ටක් ගාලා ඒගොල්ලෝ එහෙන් මෙහෙන් හොයලා දාගන්න. හරි. ඒක කාලයක් යනකොට හරි. සර් දැන් මොකද්ද කරේ? අපිට දැන් කරන් දීම අයවා. එහෙමද? කර අපි දැන් මේ පොඩි සෙල්ලපද්ද දා හිටියේ. දැන් නම් යන්නේ පුතේ දෙවනි කවිය. රයිට්. අපි දෙවනි කවිය කතා කර කර හිටියේ. නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් උදේ නැගී සිටින්නේ ඇයි අතගා කියන්නසේ. ජනේලයෙන් හිරු දැන් හිරු රැස් ගලා වැටි තිබී මගේ මූණ පුරා උරා හෝ. එතකොට මේකේ අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ? මොන පළවෙනි වාක්‍යයට යනවා? ඔයගොල්ලෝ ලියලා ඉවරයි නේද කවිය? ලියලා හැමෝ ලිව්වනේ. ලියන්න වෙලා ඇති වුණාද? තාම ලියනවද? ලිව්වා සර්. අපි මේකේ වාක්‍යයක් නිර්මාණය කරගන්න try එකක් දෙමු ඈ. මෙන්න මෙතන අපිට ගන්න මේ කියන කයි මේ නැතුව ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි? අන්න හරි. ඒකට මෙනවා තව එකක්. මෙන්න මේ වාක්‍ය දැන් අපිට මේ පේරිවා මේ දෙකම අරගෙන ඉවරලා වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන් ද බලන්න. මේ දෙකම එකතු කරලා හදාගන්න මගේ පුතාලා. මේ දෙකම එකතු කරලා හදාගන්නයි try කරන්න ඕනේ. මේ දෙකම එකතු කරලායි හදන්න ඕනේ. කියන්න බලන්න කොහොමද හදන්නේ කියලා. කොහොමද අපිට හදාගන්න පුළුවන් මේක? කො ට්‍රයි එකක් දෙන්න හදන්න. සර් ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේ ඇයි අතගා කියන්නේ? කියන්න ආසේ. රයිට්. වෙරි ගුඩ්. ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේ ඇයි අතගා කියන්න ආසේ. අන්න හරි. නියමයි වාක්‍ය හැදුවා. ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේ අතගා කියන්නාසේ. එතකොට මගේ දූල පුතාලා ඔන්න මේක පොඩ්ඩක් අහගෙන ඉන්න වැඩේ ලියන්න කලින් චුට්ටක් අහගෙන. දැන් මෙතන තියෙනවා නේද දෙබසක්. මේ දෙබසක් කියන්නේ කියන්නේ කතා කරන එක. මේ කතා කරන එක කොහොමද අපි මෙතනදී මේ අපේ ඡේදය තුළ ලියන්නේ? අපි මොකද්ද කරන්නේ කතා කරන එක ලියනකොට? ඔක්කොටම මේ වාක්‍යයකට කියන්න පුළුවන්ද? මොකද්ද පුතේ? ඔකටවත් වාක්‍යයකට මෙහෙම කියන්න පුළුවන්ද සර්? කියන්නද? මොකද්ද කියන්න බලන්න. ළමයා නිදන්නේ ඇයි තවත් උදේ නැගී සිටින්නේ අතගා? ඔව් ළමයෝ නිදන්නේ ඇයි තවත් උදේ නැගී සිටින්නේ අතගා කියන්නසේ. ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතේ ඔයා මේ කතා කරන එක තියෙනවනේ.
මෙන්න මේ කතා කරන එකට අනිවාර්යයෙන්ම මෙන්න මෙතනට දානවා මෙන්න මෙහෙම අපි මේකට කියනවා 66 කියලා නේද මේකට කියන මොන කොමා කියලාද ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ශිෂ්‍යත්ව පන්තිවල 66යි 99 තමයි මේකට කියන්නේ මොන කොමා කියලාද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ යුගල උඩු කොමා අන්න ඒක දාන්න ඕනි අනිවාර්යයෙන්ම ඔයා ලියනකොට එහෙනම් යුගල උඩු ඔව් යුගල උඩු කොමා කියලා දාන්නවා පුතේ අපි එහෙනම් දැන් ඔක ලියමු ලියන්නේ කොහමද ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්න කියලා තැන්ටනක යුගල උඩු කොමා තුන තමයි ලියවෙන්න ඕන ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්න ඒ ටිකට යුගල උඩු කොමා ළමයෝ කියන තැනින් පටන් ගත්ත නැගී සිටින්න කියන තැනින් අවසන් වුණා ලියන්න බලන්න ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්න ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්න ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේ නැහැ. නැගී නිදන්නේ ඇයි කියන තැනට කොමා මේ 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 ප්‍රශ්නාර්ථ ලකුණ එනවා. එයා කතා කරනවා. කවුද මේ කතා කරන්නේ කියලා බලමු අපි. ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේ නැහැ. ආ සවිතු නම් හදාගෙන නේද බෑග්ග්‍රවුන්ඩ් එක. මම කීවකත් හරිද? හරි කෙනු. අවුල ඊළඟට එතනට මෙන වාක්‍ය අතගා කියන්නාසේ කිය. හිරු කුමාරා නේද? ඔව්. ඉන්න එකත් මම කියලා දෙනවා මලින්ද අපේ මත්තෙකුට පුතා නේද? ලස්සන වාක්‍යයක් එවනවා මම ඒක. ඊළඟට අපි ගන්නවා මේක තව එකක් ඉගෙන ගන්නවා අපි ව්‍යාකරණ කොටස. ඒක ඊළඟට කියලා දෙන්න. අතගා කියන්නාසේ. ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි? නැගී සිටින්නේ අතගා කියන්නාසේ රයිට් ඒ වාක්‍යයෙන් ඉවරයි නේද ඊළඟට අපි ඒකටම ආයි එකතු කරනවා ඊළඟ කොටස එකතු කරන්න මෙන්න මේ දෙකම එකතු කරලා අපිට දායක කරගන්න වෙනවා ජනේලෙන් ගිරු රැස් ගලා වැටි සිවි මගේ මූණ පුරා පුරා අහෝ මේකේ තියෙන ක්‍රියාපදය මොකද්ද මේකේ තියෙන ක්‍රියාපදය මොකද්ද එතකොට මගේ මූණ පුරා අහෝ කියන වචනේ අපි අයින් කරමු අහෝ කියන එක අයින් කළා අපි ගන්නවා මගේ මූණ පුරා සිඹි එහෙනම් මේ වාක්‍ය කොහොමද දැන් අපිට ගලප ගන්න පුළුවන්ගෙන උඩ පේලේ යට පේලේ ලස්සන මූණ පුරා ජනේ දෙකම දෙකම දුවේ පුතේ දෙකම එකතු කර ගන්න එනවා පේලි දෙකම දැන් කලහ පැටි අද මේක කොහොමද අපි කඩා ගන්න කියන්නේ බලන්න ඔන්න අපේ දුල පුතාට එන සංකීර්ණ ගැටලු අතාරින්න එපා දැන් හිරු රැස් ගලා වැටි සිඹි උරා කියන එකත් මං අයින් කළා දෙන්නම්කෝ. ආ උරා කියන එකත් එපා. දැන් කියන්න බලන්න.
මගේ මුණ පුරා ජලය හිරු රැස් කළා වැටි කැලෙන් මගේ මුණ පුරා ජනේලයෙන් මගේ මුණ පුරා සිඹි හිරු රැස් වෙරි ගුඩ් මම තවත් උදව් කරනවා පොඩක් වැටි දැන් ජනේලයෙන් සිඹි මගේ මුණ පුරා ආ තවත් උදව් කරා ගලා වැටෙන්නේ මොනවාද? හිරු රැස්. උත්තේ. ඒක තමයි මුණට වෙන්න ඕනේ. සර්. හිරු රැස් දැන් ගලා වැටෙන්නේ මගේ මුණ පුරා සිබි. අන්න හරි. දැන් එනව අදහස් ටික නේද? අතාරින්න එපා. කොහොම හරි ගලපමු. කට්ටියත් එක්ක. දැන් අපි බලමු එහෙනම් මෙහෙමනේ එන්න ඕනේ ගලා වැටෙන හිරු රැස්නේ හිරු රැස් ජනේලයෙන් දැන් ගලා වැටි මගේ මූණ පුරා තිබි හිරු රැස් දැන් ජනේලයෙන් ගලා වැටි මගේ මූණ පුරා තිබි හරි නේද මම කිව්ව ඕගොල්ලෝ කිව්ව විදියටම හරි සර් ආන්න එහෙනම් අපි මේ වාක්‍ය ලියනවා අතනට එහෙම ඔන්න අපි වැඩ කාර්ය ටික දැන් හදුවා ලස්සන්ට ඈ නියමයි මම ළඟපාත කිටින ලැවරිය දෙකක් දෙනවා තෑ හිරු රැස් ජනේලයෙන් දැන් ගලා වැටි හිරු රැස් දැන් ජනේලයෙන් ගලා වැටි නේද හිරු රැස් දැන් ජනේලයෙන් ගලා වැටි මගේ මුණ පුරා සිඹි හිරු රැස් දැන් මේ වෙලාවේ ජනේලයෙන් ගලා වැටිලා මගේ මුණ පුරා සිඹි මගේ මම නේද මේකේ මම වගේ මතක නැතුව ගියානේ මතක එක්කෙනෙක් පොඩ්ඩක් කියන්නකො බලන්න අපේ නවංජලි මේ හරි ලස්සන සින්දුවක් ඉගෙනගෙන හිටියා මීයේ පෙරේද මම දැක්ක ඊයේද කොහෙද කියලා නවංජලි සින්දුවක් කිව්වා කො නවංජලි ඉන්නවද ඔයා ගන්න බෑනේ අර හූ කියප සින්දුව මොකද නවංජලි අර අන්තිමට හූ කිව්වේ මට මොකද ඒ සින්දුව කතාවදම ගන්නේ සරිය ඔ මේ නවංජලි මට ඊයේ හූ කිව්වා මම කාගෙන හිටියා මේ මොකද්ද මට ඌ කිව්වේ කියලා වෙලා මම මේ මොකද්ද ඒ කියන්නේ කියලා වෙලා ඒ ඔය වාක්‍යය මෙහෙම කියලා හරිද කියන්න බලන්න චෙනු චෙනු අතාරින්න කොහොම හරි try කරනවා හදන්න හා කියන්න කියන පුතේ මයික් එක ඔෆ් බබා ඔන් කරලා කියන්න හා හිරු රැස් දැන් ජනේලෙන් ගලා වැටි මගේ මූණ පුරා සිඹි හිරු රැස් දැන් ජනේලයෙන් ගලා වැටි මගේ මූණ පුරා සිඹි වෙරි ගුඩ් වෙරි ගුඩ් නියමයි සර් මොකද්ද පුතේ මොකද්ද හරි ඔන්න මම මේ වාක්‍ය අපි හදලා ඉවරයි නේද හැමෝම ඔව් සර් ආ සවිතු කියන වාක්‍ය ඇදී කොහොමද කියලා ළමයෝ තවත් උදේ නිදන්නේ ඇයි නැගී සිටින්නේයි අතගා කියන්නාසේ හිරු රැස් දැන් ජනේලයෙන් ගලා වැටි මූණ
මගේ මූණ පුරා සිබි. අන්න හරි. Very good, very good, very good. දැන් ඔන්න අපිට කවිය කාව්‍ය රචනා ක්‍රමවේදයේ ටික 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 ඔළුවට එනවා නේද? දැන් තේරෙනවා අපිට වාක්‍ය මේ කවියක් තිබ්බොත් කවිය තේරුම කොහොමද මනාලෙස ලියන්නේ කියන දැනුම ඔන්න අපේ ටික ටික එනවා. දැන් තව එකක් මම කියලා දෙනවා. දැන් මෙතනම තව එකක් තියෙනවා ඉගෙන ගන්න අපේ දූල පුතාලට වැදගත් දෙයක්. මොකක්ද දන්නවද? මෙන්න මේ වාක්‍ය. මේකට අපි ඉස්සෙල්ලත් highlight කරගත්ත මේ වගේ එකක්. දැන් highlight කරගන්නවා මේ වගේ. මංගාව පාට පාට highlight තියෙනවා. නේද? හරි. එතකොට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා highlight කරගත්ත පාටින්ම highlight කරගන්න හොඳයි. මම ওই පාට පාට ගෑවට ඔයගොල්ලෝ එහෙම ගන්න යන්න එපා. ඉස්සෙල්ලා ගෑවේ කහ පාට නම් කහ පාටින්ම වැඩේ කරන්න ඈ. හරි. අතගා කියන්නාසේ. මේකට කියන්නේ මොකක් කියලාද? උපමා. Very good. දැන් පුතේ ඔන්න මම මේ highlight කරලා ඉවරනම් හොඳට sir කියන එක අහුන් කන් දෙන්න. හොඳට අහගන්න නේ. හොඳට අහගෙන ඉන්න. මේවා කවි පන්තිය තුල අපි යම් කිසි දෙයක් සමාන කොට දක්වන්න භාවිතා කළා උපමා. දැන් ඔයාලා මට කියන්න බලන්න අතගා කියන්නාසේ ආවේ කවුද? හිරුරස්. හිරුරස්. හිරුරස් කියන්න අතගාන්න මේ මතගා කියන්න ආවේ කවුද? හිරු. හිරුරස්. Very good. එහෙනම් පුතේ මම මේ කවියේදී ඔන්න ඔය හිරුරස් කියන එකත් highlight කරගත්තා. මේකත් highlight කරගත්තා. ඒකට ඕනනම් වෙන පාට පෑන කිනුණත් කමක් නැහැ. ඔයාට පුළුවන් ඒක කරගන්න. මෙයාටත් නමක් කියනවා. මෙයාට කියන්නේ මොකක් කියලාද? අරයට කිව්වා උපමා කියලා. මෙයාට කියනවා මොකක් කියලාද? මෙයාට කියනවා උපමේය. Very good. උපමේය මොකද්ද මේ උපමේය කියන එකෙන් තේරුම් උපමේය කියන එකේ තේරුම තමයි මගේ දරුවනේ යම් කිසි දෙයක් උපමාවට ලක් වෙන කෙනා. දැන් අතගා කියන්නාසේ කියලා උපමාවට ලක්ුණේ මොකද්ද? හිරුරැස්. උපමාවට ලක් වෙලා තියෙන්නේ මොකද්ද? හිරුරැස්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ වාක්‍ය? මම නිකමට ඔයගොල්ලන්ට කියන්නම් මේක කරන ගමන් අහගෙන ඉන්න. මගේ අම්මා මට මානෙල් මලක් වගේ. එතකොට මගේ අම්මා මට මානෙල් මලක් වගේ කියලා කියනකොට මගේ දරුවනේ මගේ අම්මා මට මානෙල් මලක් වගේ මේකේ උපමාව මොකද්ද? වගේ මගේ මානෙල් මලක් වගේ කවුද? අම්මා. මගේ අම්මා. මගේ අම්මා. අම්මා. එතකොට මේ වාක්‍යයේ තිබුණ උපමාව මොකද්ද? මානෙල් මලක් උපමේය මොකද්ද? අන්න එහෙමයි පුතේ අපි වාක්‍යවල උපමාවයි උපමාවට ලක්වන්නා උපමේයයි කියන කොටස් දෙක හොයාගන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ තුන්වෙනි කවිය. ඉතින් තුන්වෙනි කවියට දැන් මගේ දූල පුතාල ගොඩාක් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් ඇවිල්ලා තියෙන මේකෙත් අපි අර වගේම ලස්සන ව්‍යාකරණ කොටසක් කතා කරනවා. ව්‍යාකරණ කොටසක් කියලා කියන්නේ ඕකේ තියෙනවා පණ නැති දේවල් වලට පණ දීලා හරි ලස්සනට කියලා තියෙනවා. නෙළුම් කුමාරි අප්‍රමාචී පද වලට ප්‍රාණවාචී බවක් එකතු කරලා හරි ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. අපි ඒ වගේම වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ ඉස්සරහා වැඩ ටික කරගෙන යනකොට. දැන් ඔන්න අපේ දූල පුතාලට දැන් ටිකක් තේරුණා වැඩේ කරගෙන යන්නේ කොහොමද කියලා. නේද? ඉතින් මගේ දරුවනේ ඔන්න අපි අද දවසේ ඔය උදේසිරි පද්‍ය පන්තියේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. උපමා අලංකාරත් ඉගෙන ගත්තා. උපමා උපමේයන් ටිකත් ඉගෙන ගත්තා. ඊළඟට දැන් ඔන්න පුතාල දූලට මම දෙනවා අවස්ථාවක්. මතකනේ මම කිව්වා ඔයගලන්ට අර මැසේජ් ටිකක් දාන්න පුළුවන් කියලා නේද? ඉතින් ඒක නිසා
ඔයාලට පුළුවන් ඕගොල්ලෝ ෆොටෝ ටික කාලේ වරලා පැය කාලක් මිනිත්තු 15ක් අතර තේ ටික දාන්න මම බලනවා අපේ nari nai de ravatichi ketalale ellichi veratika ඕගොල්ලෝ එවන්න එහෙම එවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අදිසිය හරි දැන් දාගන්න බෑ කරන්ට් එක නැහැ වගේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් සර්ගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් වෙනම එවන්න පුළුවන් හරි වැරදි ටික බලා ගන්න පුළුවන් තේරුණාද හරි එහෙනම් අපි ඒ විදිහට වැඩේ කරමු ඔන්න මම ඔයගොල්ලන්ගේ ගෲප් දෙක ඔන් කරලා දෙන්නම් මිනිත්තු 15ක් අතරත ඔයගොල්ලෝ දාන්න එතකොට ප්‍රශ්න ඉවරයි හොඳයි එහෙමනම් දුවේ පුතේ අපි අදට අවසන් කරනවා අපේ සිංහල පන්තිය අවුරුදු චාරිත්‍ර පත හදන්න ඕනේ පුතේ අප්‍රේල් මාසේ 8 වෙනිදාට කලින් තේරුණාද චතුමි ඔව් එපමාවක් කියන්නේ මෙන්සේ වැනි වගේ දේවල් නේද සර් මෙන්සේ වැනි වාගේ කියන ඒ පද තියෙනවනේ පුතේ ආන්නේ ඒ මෙන්සේ වැනි වාගේ කියන පදවලට දාන්න ඒ කියන්නේ මෙන්සේ වැනි වාගේ එන ඕනම පදයක් ඒක එනේවා උපමා වාචී පද විදිහට ගන්න. එහෙනම් අපි ගණකත සිඳුවේ. මෙන්සේ පද හමු වෙන්න, වැනි වාගේ එන්න. ඊළඟට මොකක්ද තියෙන්නේ? උපමා වාචී පද ලේසි වෙන්න. නැහරි. ඊළඟට තව එකක් කියලා දුන්නා. මම කිව්වොත් පද මොකද්ද කිව්වේ මට මතකත් නැහැ නේද? නවන්ජලි අනේ කියන්නකෝ. නවන්ජලි තමයි ඔක කියන්නේ හදලා. මම කිව්වොත් පද මියෙනවා. අප කිව්වොත් මත පුහු වෙනවා. තොන් බලන්නම් තොපි එනවා ඈ ඒ මොකක්ද අනේ මම කිව්වොත් පද මීයෙනවා අපි කිව්වොත් පද මූ වෙනවා තොණුඹ පද නම් හීයෙනවා තොපි නුඹලා පද හූ එනවෝ අනේ හරි අන්තිමට හුව තිබ්බම තමයි ලස්සන නේද ආ රයිට් ඔන්න ඔයගොල්ලන්ට අපි ගෲප් එකේ විවෘත කරලා තියෙනවා 9:30 වෙලා අද මේ හතා මාරයි වෙලා පොතේ 7:45 වෙන කලින් දාන්න මම ගෲප් එක ගොඩක් වෙලා අරලා තියන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක එවන්න පුළුවන් මට ගෲප් දෙකම දැන් ඉවර කරලා තියෙනවා රයිට් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් අයිබෝවන් දබර සතියේ තේම අයිබෝවන් සර් අයිබෝවන් යාළුවෝත් එකතු කරගන්න ඕනේ පන්තියක් නිසා යාළුවන්ටත් කියන්න ඕන ලස්සන සිංහල පන්තියක් තියෙනවා ලස්සන සර් කෙනෙකුත් ඉන්නවා කියලා කියන්න හරි ඕකේ හරි එහෙනම් හැමෝටම පෙරවන් සරණයි බයි බයි Hi sir, I go once. I go once.